ඒ අම්මා මට සිහිපත් කළා ස්වාමින් වහන්ස, අපේ දුව අසනීප වෙලා හිටපු අවුරුදු කීපය තුලම ඇය දුක්ුණේ නැහැ, ඇඬුවේ වැළපුණේ නැහැ. අපිටත් හරි පුදුමයි මේ දරුවා කොහොමද බය නැතුව ජීවිතේට මුහුණ දීලා ඉන්නේ කියලා. නමුත් මියපරළව යන්න පැය කීපයක් ඇතුළත, මියපරළව යන්න පුංචි වෙලාවක් ඇතුළත ඒ පොඩි දුව හරියට දුක් වෙලා ඇඬුවයි කිව්වා. ඒ වෙලාවේ අම්මට ළඟට කතා කරලා කිව්වයි කිව්වා, අම්මේ මම මෙච්චර කාලයක් අඬන්නේ දුක් වෙන්නේ නැතුව හිටියේ, මට දුකක් නැතුව නෙමෙයි අම්මලා දාලයන්ට, මට මේකට මුණ දෙන්න බයක් නැතුව නෙමෙයි, මගේ හිතේ ඒ දුක බය හැමදේම තිබුණා. නමුත් මම ඇඬුවොත්, මම වැළපුණොත්, මම දුකක් අරගෙන බයක් අරගෙන හිටියොත් අම්මලා ඒ නිසා ගොඩාක් දුක් වෙනවා, අම්මලා වේදනාවට පත් වෙනවා, අම්මලා බයට පත් වෙනවා, ඒ නිසා අම්මලා පීඩාවට පත් කරන්න බැරි නිසායි කිව්වලු මං ඒ දුක බය ඉවසගෙන සබ්ද නොකර නිකන් හිටියේ. බලන්ට ඒ දුවගේ හිතේ තිබිච්ච ශක්තිය. දැන් ඇත්ත වශයෙන්ම අවුරුදු 50ක් 60ක් ගියපු ජීවිතේ යම් පරිණත භාවයක් ලැබපු, අත්දැකීම් ලැබපු, ඒ වගේම යම් යම් ධර්ම කාරණාත් ඉගෙන ගත්ත මිනිහෙකුට වුණත් අවුරුදු 60 70ක් 80ක් විතර ජීවත් වෙලා ස්වභාවිකවම මරණයට පත් වෙන්න සුදුසු කාලයට ඇවිල්ලා ඉන්න කෙනෙකුට වුණත් මරණය කියන ධර්මතාවයේ හැමවේ විශාල බයක් තැති ගැනීමක් ඇති වෙන එක සාමාන්‍යයි පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේදී පෙන්වන්නේ අඩුම වශයෙන් සෝතාපන්න මාර්ගඵලයටවත් පත් වෙලා නැත්තම් කෙනෙක්, එයාට මේ මරණය කියන ධර්මතාවයේ අති විශාල භයානක අත්දැකීමක්. ඒකට හේතුව තමයි එකක්, එයාට සිද්ධ වෙන ලොකු විශාල වැඩ සටහනක් තියෙනවා ඔය මරණාසන්න මොහොතේ. එයාගේ මුළු ශරීරයේ පුරාම තියෙන ආයුෂයයි ඌෂ්ණයයි විඥානයයි මේ ශක්ති තුනම, මුළු ශරීරයේ පුරාම පැතිරලා තියෙන මේ ශක්ති තුන යටිපතුල දිහා ඉඳලා ශරීරයේ උඩ අතට ඇදලා 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 ගන්නවා. එහෙම අරගන්නකොට ඇති වෙන වේදනාව පින්වත්ති මේ ලෝකේ දරන්ට අපහසුම වේදනා අතර පළවෙනි එක. මේ ලෝකේ භයානකම සහ අමාරුම දරන්ට තියෙන විශාලම වේදනාව තමයි ඒක. ඒකට අපි ගම්වල කියන්නේ මරණාසන්න වේදනාව. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වසන්න ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වසන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වූයේ මිනුවන්ගොඩ උන්නාරුව නොම්මර 10-2 ඒ ලිපිණියේ විසූ 2023 වසරේ දෙසැම්බර් මස 4 වන දින අකල් මරණයකට ගොදුරු වූ 13 වියෙහි පසු වූ එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක ආදරණීය දියණියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක දියණියට මතු කිසිඳු භවයකදී අකල් මරණවලට ගොදුරු නොවේ නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේ සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. එවිනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ එම් චිනුති බිනායද සිල්වා ජයතිලක දියණියගේ ආදරණීය දෙමාපියන් වන අරුණශාන්ත මහත්මයා සමගින් අනුෂා දිලිනි දයබර මෞතුමිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයාණන් වහන්සේ කඩවත මංකඩපාර දහම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයම් බදන්තා
ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සුන්දර සද්ධර්මයේ තුලින් දෙලව යහපත සහ සංසාර විමුක්තිය අපේක්ෂා කරන කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණී කරමින් තමන්ගේ ධර්මඥානය දියුණු කරගනිමින් බුද්ධ ශාසනය තුළ උතුම් වූ ප්‍රතිඵල ලබන්ට වෙහෙස මහන්සිව කටයුතු කරමින් කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන වස්සාන දේශනා YouTube නාලිකාව මගින් මුළු මහත් ලෝකයේ පුරාම ප්‍රචාරය කරනු ලබන තවත් එක් උතුම් සද්ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි. ඒ අනුව අද දවසේ සිද්ධ කරනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් දේශනා කරවාගෙන මුළු මහත් ලෝකයේ පුරාම ප්‍රචාරය කරමින් මුළු ලෝකයටම ධර්ම දානේ ලබා දීමේ උදාරතර මහා පිංකම සිදු කර ගන්නට අද දවසේ පින්බර දහම් දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. අංක 10න් 2 ඒ උන්නාරුව මිනුවන්ගොඩ ලිපිණේ පදිංචි අරුණ ශාන්ත මහත්මයා සහ අනුෂා දිලිනි මහත්මිය කියන මේ ආදරණීය මව්පියන් දෙපළයි අද දවසේ මේ උතුම් පින්කමේ පින්බර දහම් දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. ඒ මව්පිය දෙපළ මේ උතුම් පින්කමට දායකත්වයේ දරමින් මුළු ලෝකයටම ධර්ම දානේ ලබා දෙමින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම 2023 දෙසැම්බර් 4 වන දින රෝගාතුරව සිට මිය පරලව යන්ට දුන වයස අවුරුදු 13ක් වන එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක ආදරණීය පුංචි දුවට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරමින් ඒ පුංචි දුවගේ සාංසාරික භවගාමී ජීවිතයේ සුඛී සුවපත් කර දෙන්න සසර ගමනේ එවැනි භයානක ලෙඩ දුක්වලට ඒ දුවට පත් නොවන්ට අකල් මරණවලට ගොදුරු නොවන්ට උපනුපන් ජීවිතවල නිදුක් නිරෝගී දීර්ඝායස ඇතුව සුවපත් වූ යහපත් වූ ජීවිත ගත කරගන්ට දෙවියන් මිනිසුන් අතර සුගති සංඛ්‍යාත උත්පත්තීන් ලැබමින් ඉතාම කෙටි කාලයක් තුල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් අමා මහ නිවණින් සැනසීමේ වාග්ය වාසනාව එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක පුංචි දුවට මේ සම්බුද්ධ ශාසනය තුලම සැලසේවා කියන උදාරතර ප්‍රාර්ථනාව හැඟීම ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන ඒ ආදරණීය මව්පියන් දෙපළ වන අනුෂා දිලිනි මහත්මියත් අරුණ ශාන්ත මහත්මාත් කියන පින්වත් දෙපළ දානයන් අතර උතුම් වූ දානය වන ධර්ම දානමේ මහා පිංකම සිද්ධ කරගෙන විශේෂයෙන්ම ලෝකයට ධර්ම දානය ලබා දෙමින් උදාරතර මේ මහා පිංකම සිද්ධ කරගෙන බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඒ පින්නතුන්ගේ හිත්වල මේ මහා පිංකමේදී තවත් යහපත් උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා රාශියක් මුල් වෙලා තියෙන බව අපට සිහිපත් කළා තියෙනවා. ඒ යහපත් සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. දෙවියන්ටත් නමින් මිය පරලව යන්ට දුන එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක පුංචි දුව ප්‍රධානව
ඒ පින්වතුන්ගේ නමින් මිය පරලව යන්ට දුන සියලුවම සංසාරගත ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන අනුෂා දිලිනි මහත්මිය, අරුණ සාන්ත මහත්මා ඇතුළු ඒ පවුල්වල සුජීවත් වින්න මව්පියන්, වැඩිහිටියන්, ඥාතීන් හිතවතුන් ඇතුළුව ධර්ම ශ්‍රවණී කරන රටලෝකයේ පුරාම ජීවත් වෙන පින්වත් ඔබ අපි සෑම සිළු දෙනාටම මෙලව ජීවිතේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් පිණිස මේ උතුම් වූ ධර්මදේශනාමය, ධර්මශ්‍රවණමය, ධර්මදානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. අපේ පරලව ජීවිතත් සුවපත් වේවා. සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස අපි හැම දිනාටම මෙම උදාරතර මහා කුසලයේ ආනිසංස ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියන උතුම් අරමුණ ඇතුව අද දවසෙත් අපි මේ මහා පින්කම ආරම්භ කනු ලබන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සිද්ධ කරන මේ ධර්මානුශාසනාව ඉතාමත් සංවේගජනක කාරණයක්. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන පින්වත් ඔබට නම් ඉතාම දුක්ඛදායක කාරණයක්. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දන්න අම්මටයි තාත්තටයි ඉතාම දුක්ඛදායක සෝචනීය කාරණයක් මුල් කරගෙනයි අපි අද මේ පින්කම සිද්ධ කරන්නේ. අවුරුදු 13ක් පමණ වන පුංචි දුවක් අකාලී, තව බොහෝ කාලයක් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා කියලා හිතන්න පුළුවන් මට්ටමක් තියෙද්දි බොහොම දරුණු විදිහට භයානක රෝගයකට මුහුණ දීලා කාලයක් ඒ රෝගයෙන් දුක් විඳලා මිය පරලව යනවා. එම චේනුති බිනායා පුංචි දුව ඒ විදිහට රෝගාතුරු විඳලා දෙමව්පියන් විශාල වෙහෙසක් දරලා ඒ දුව සුවපත් කරගන්නට, නමුත් සංසාරගත යම් කිසි කර්ම ධර්මතාවයක් නිසා හෝ ඇයට ලැබුණ ආයුෂ ප්‍රමාණයේ සීමාව එච්චරයි කියලා අපිට හිතන්න වෙන තැනට ඒ ධර්මතා ගොඩ නැගිලා හෝ එහෙම නැත්තං ඒ භයානක රෝගයේ තියෙන දරුණුකම නිසා හෝ ඒ දෙමව්පියන්ගේ නරක කලවෙලාවට හෝ ඒ වාගේ වටිනා දරුවෙක් ඒ පින්නතුන්ට අහිමි වෙනවා. ලියුකේමියාව වැනි බොහොම දරුණු කනගාටුදායක දුක හිතෙන රෝගී තත්ත්වයකටයි ඒ පුංචි දුව ලක් වෙලා වසර කීපයක් තිස්සේ ප්‍රතිකාර ලැබුවේ. ඒ අම්මා මට සිහිපත් කළා, සාමින් වහන්ස, අපේ දුව අසනීප වෙලා හිටපු අවුරුදු කීපය තුලම ඇය දුක්ුණේ නැහැ, ඇඬුවේ වැළපුණේ නැහැ. අපිටත් හරි පුදුමයි මේ දරුවා කොහොමද බය නැතුව ජීවිතේට මුහුණ දීලා ඉන්නේ කියලා. නමුත් මිය පරලව යන්න පැය කීපයක් ඇතුළත, මිය පරලව යන්න පුංචි වෙලාවක් ඇතුළත ඒ පොඩි දුව හරියට දුක් වෙලා ඇඬුවයි කිව්වා. ඒ වෙලාවේ අම්මට ළඟට කතා කරලා කිව්වා, අම්මේ මම මෙච්චර කාලයක් අඬන්නේ දුක් වෙන්නේ නැතුව හිටියේ, මට දුකක් නැතුව නෙමෙයි අම්මලා දාලයන්ට, මට මේකට මුණ දෙන්න බයක් නැතුව නෙමෙයි, මගේ හිතේ ඒ දුක බය හැමදේම තිබුණා, නමුත් මම ඇඬුවොත්, මම වැළපුණොත්, මම දුකක් අරගෙන බයක් අරගෙන හිටියොත් අම්මලා ඒ නිසා ගොඩාක් දුක් වෙනවා, අම්මලා වේදනාවට පත් වෙනවා, අම්මලා බයට පත් වෙනවා, ඒ නිසා අම්මලා පීඩාවට පත් කරන්න බැරි නිසායි කිව්වලු, මං ඒ දුක බය ඉවසගෙන සබ්ද නොකර නිකන් හිටියේ. බලන්ට ඒ දුවගේ හිතේ තිබිච්ච ශක්තිය. දැන් ඇත්ත වශයෙන්ම අවුරුදු 50ක් 60ක් ගියපු ජීවිතේ යම් පරිණත භාවයක් ලැබපු, අත්දැකීම් ලැබපු, ඒ වගේම යම් යම් ධර්ම කාරණාත් ඉගෙන ගත්ත මිනිහෙකුට වුණත් අවුරුදු 60 70ක් 80ක් විතර ජීවත් වෙලා ස්වභාවිකවම මරණයටපත් වෙන්න සුදුසු කාලයට ඇවිල්ලා ඉන්න කෙනෙකුට වුණත් මරණය කියන ධර්මතාවයේ හැමවේ විශාල බයක් තැති ගැනීමක් ඇති වෙන එක සාමාන්‍යයි පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේදී පෙන්වන්නේ අඩුම වශයෙන් සෝතාපන්න මාර්ගඵලයටවත් පත් වෙලා නැත්තම් කෙනෙක්
එයාට මේ මරණය කියන ධර්මතාවේ අති විශාල භයානක අත්දැකීමක්. ඒකට හේතුව තමයි එකක්, එයාට සිද්ධ වෙන ලොකු විශාල වැඩ සටහනක් තියෙනවා ඔය මරණාසන්න මොහොතේ. එයාගේ මුළු ශරීරයේ පුරාම තියෙන ආයුෂයයි ඌෂ්ණයයි විඥානයයි මේ ශක්ති තුනම මුළු ශරීරයේ පුරාම පැතිරලා තියෙන මේ ශක්ති තුන යටිපතුල දිහා ඉඳලා ශරීරයේ උඩ අතට ඇදලා 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 ගන්නවා. එහෙම අරගන්නකොට ඇති වෙන වේදනාව පින්වත්ති මේ ලෝකේ දරන්ට අපහසුම වේදනා අතර පළවෙනි එක. මේ ලෝකේ භයානකම සහ අමාරුම දරන්ට තියෙන විශාලම වේදනාව තමයි ඒක. ඒකට අපි ගම්වල කියන්නේ මරණාසන්න වේදනාව. අර යටිපතුල දිහා ඉඳලා ආයුෂයයි ඌෂ්ණයයි විඥානයයි කියන තුන ඉහළට අදින එකට අපි කියන්නේ පණ අදිනවා කියලා. මේ අදින ඇදිල්ල පින්වත්නි දවස් දෙක තුන අවුරුදු ගණන් අදිනයි ඉන්නවා. මට මුණ ගැහුණා එක ආච්චි අම්මා කෙනෙක්, එයාට අවුරුදු 80 ගාණක්. ඒ අම්මා කෑක ගා අදිනවා. ඉතින් මං ඒ දරුවන්ගෙන් ඇහුවා ලොකු කතාවක්, මම මේ කෙටියෙන් කියන්නේ පින්වත්නි. ඒ ගෙදර දරුවන්ගෙන් මං ඇහුවා මේ අම්මට මේ විදිහටපත් වෙන්න කොච්චර කාලයක් ගියාද මේ විදිහට. ඒ කියන්නේ දැන් ඇඳේ වැතිරිලා කෑක ගා හූ කිය කියා ඉන්නවා. ඒ අම්මා කොච්චර මේ දුරවල වෙලා ඇඳේ වැතිරිලා හිටියත් පුදුම කෑම බීම ප්‍රමාණයක් කනවා. විශාල බත් පිගානක් කාලා විනාඩි 10ක් යන්න ඉස්සෙල්ලා මට කණ්ඩ දීපියෝ මට කණ්ඩ දෙන්නේ නැද්ද තොපි කියලා අර මිනිසුන්ට බනිනවා. එතකොට ඒ මිනිස්සු මොනවා හරි බනිස් ගෙඩියක් එක්ක කිරිතේ ටිකක් එහෙම හදලා දෙනවා ටක් ගාලා. ඉතින් ඒකත් කාගෙන ගිහිල්ලා ඔන්න ටිකක් වෙලා ඉඳලා ආයෙ විනාඩි 10ක විතර කෑ ගහනවා. ඒ ඇස්සේ මේ අම්මා කියනවා මගේ කටට කවුද මූත්‍රා කරනවා කියලා. මුත්‍රා කරනවා කියලා නෙමෙයි පින්වත්නි කියන්නේ, ටිකක් අර සැරපසුර පරුස ගම්වල වචනෙන් ඔක කියන්නේ. මං ඉතින් එහෙම කියන්න බෑනේ මේ ධර්මදේශනාවක, ඒකයි එහෙම කියන්නේ. ඒ අම්මා බොහොම සැරට කියනවා මෙන්න මගේ කටට කවුද මල පහ කරනවා කියනවා. මල පහ කරනවා කියලා නෙමෙයි කියන්නේ, ගමේ භාෂාවෙන් ටිකක් සැරපරුස විදිහට ඔක කියන්නේ. ඉතින් මෙහෙම කෑග ගහ මහ විශාල දුකක් විඳිනවා. මං ඉතින් මේක බලාගෙන ඉඳලා ඇහුවා මේ අම්මා මේ තත්ත්වයටපත් උනේ කොයි කාලෙද කියලා. අනේ හාමුදුරුවනේ අපේ අම්මට ඔය අසනීප වෙලා අපේ අම්මා ඇඳට වැටිලා ටික දවසක් හොඳට හිටියා, අවුරුද්දක් විතර හිටියා හොඳට සාමාන්‍ය විදිහට අසනීපෙන්. අසනීප වෙලා වුණත් ඇඳෙන් බැහැගන්න බැරුව වුණත් සාමාන්‍ය විදිහට හිටියයි කිව්වා. අවුරුද්දකට විතර පස්සේ කිව්වා මේක පටන් ගත්තේ, ඒ කියන්නේ දැන් අවුරුදු 45ක් විතර කිව්වා. ඒ කියන්නේ අම්මටත් අවුරුදු 45ේදී 40ේදී විතර කිව්ව ඔය අසනීප වුණේ. දැන් ඒ අම්මට අවුරුදු 83ක් 84ක් 85කට කිට්ටු වෙන්න. ඉතින් අවුරුදු කොහොම හරි 40කට වැඩිනේ මේ කරදරේ දැන් මේ අම්මට. බලන්න අවුරුදු 40ක් විතර තිස්සේ මේ අදිනවා. ඒ 50 දින එකට අමතරව අර අසීමාන්තික කෑම, අරුම පුදුම කෑම රටාව, ඒ හිතාගන්න බැරි ජුගුප්සාජනක කුසගින්න හිතන්නකෝ පින්වත්නි. මම තීරණය කළා මේ අම්මා අපේ මේ මනුස්ස ලෝකේ අපේ ගෙදරක ඇඳක් උඩ හිටියට දැන් නම් මේ අම්මගෙන් බාගෙට බාගයක්ම තියෙන්නේ පෙරේත ලෝකේ. මානසිකත්වයේ පිහිටලා තියෙන පෙරේත ලෝකේ. ශාරීරිකව මේ අපේ ලෝකේ හිටියට මෙයා මැරිච්ච ගමන්ම අනිවාර්යයෙන්ම යන්නේ පෙරේත ලෝකෙට. මොකද ඒ එවැනි මානසික තත්ත්වයක් තමයි මේ අම්මගේ වටපිටාව තුළ තියෙන්නේ. ඉතින් අන්න ඒ වාගේ මේ ඇඟ ඇතුළේ තියෙන ශක්තිය අවුරුදු ගණන් සමහර විට අදිනවා. ඒ අදිනකට එන වේදනාව ඉතාම පුදුමාකාර භයානක වේදනාවක්. අර අපි අනාථ පින්ඩිකෝවාද සූත්‍රයේ ආශ්‍රයෙන් කරපු ධර්මදේශනාවේදී මම ඒ ගැන වැඩි විස්තර කියලා තියෙනවා. එතකොට පින්වත්නි ඒ අදින සියලු දේ වේලාවක ඔළුව පැත්තෙන් එළියට දානවා කියනවා. ඒ කියන්නේ චුද්ධෝ අපේත විඥානෝ. අර ආයුෂයයි ඌෂ්ණයයි විඥානය කියන ශක්ති තුන චුද්ධෝ එළියට දානවා ඔළුව පැත්තෙන්. ඊට පස්සේ නිරත්තංව කලින්ගරක්. දිරච්ච දරලියක් වාගේ මේ ශරීරය කඩාගෙන බිමට වැටෙනවා. අන්න ඒකට තමයි අපි ඔය මරණයටපත් වෙනවා කියලා කියන්නේ ඒකට. එතකොට මේ මරණාසන්න වෙනකොට ආන්නේ කියන කායික වේදනාව හිතාගන්න බැරි විදිහ දරුණු විදිහට කෙනෙකුට දැනෙනවා. එතකොට මේ පුංචි දුවට කාලයක් තිස්සේ ඒ අසනීප තත්වයෙන් ඉන්නකොට ඔය වේදනාව දැනුනේ නැහැ කියලා අපිට කියන්න බෑ. අඩු වැඩි වශයෙන් ඒ දුවට ඕක දැනෙන්න ඇති. නමුත් ඒ දුව ඒක ඉවසා දරාගෙන හිටියා. පණ ටික යන මොහොතේ අනිවාර්යෙන්ම ඔය දැඩි වේදනාවේ දුවට සෑහෙන බරපතල විදිහට දැනෙන්න ඇති. නමුත් ඇය ඒක දරාගෙන ඉවසගෙන හිටියා.
බැරිම තැන කඳුලක් කෙරලා ඇඬුවා. හැබැයි හිතේ තිබිච්ච දේ කිව්වා, අම්මේ මම මේ වේදනාවට ඇඬුවේ නැත්තේ, දුක්ුණේ නැත්තේ, ඔයාලා ඒක දැකලා දුක් වෙනවා මට බලන්න බැරි හින්දා. ඒ කියන්නේ අම්මට තාත්තට හරීම ආදරෙන් හිටපු දරුවෙක්. අම්මා තාත්තගේ කඳුළු දකින්න කැමති නැති දරුවෙක්. මේ කතාව අහනකොට මට පරණ ධර්මදේශනා කීපයක්ම මතක් වෙනවා. මම ඒ අවස්ථාවල ප්‍රකාශ කරපු කාරණා බලන්න, පින්වන්ත හොඳ ගුණ යහපත් මිනිස්සු වැඩි කාලයක් මේ ලෝකේ ඉන්නේ නැහැ වගේ කියලා හිතෙනවා මට. මම ওই කතාව කලිනුත් කිව්වා පින්වත්. ඉතින් මේ දුව තමන්ගේ අම්මගේ තාත්තගේ කඳුළු දකින්න කැමති නැති ආදරණීය දරුවෙක්. ගුණ යහපත් දරුවෙක්. ඒ අම්මා අපිත් එක්ක කතා කරපු විදිහට මම තේරුම් ගත්තේ ඒ ටික. අවුරුදු 10ක් 12ක් පුංචි කාලයක් ඒ දරුවා ජීවත් වුණත්, ඒ ජීවත් වෙච්ච කාලය දෙමව්පියන්ටත්, අවට ජීවත් වෙච්ච ඥාතීන්ට හිතවතුන්ටත් මුළු ජීවිත කාලෙම මතක හිටින විදිහට ඒ දරුවා ජීවත් වෙලා තියෙනවා. අනේ ඒ පොඩි දුව කොච්චර ගුණ යහපත්ද, අනේ ඒ දරුවා හිටියනම් අද කොච්චර දෙයක්ද කියලා මිනිස්සු කතා වෙන තත්ත්වෙට ඒ පුංචි දරුවා ඒ ජීවත් වෙච්ච කෙටි කාලේ ජීවත් වෙලා තියෙනවා. ආදරණීය අම්මටයි තාත්තටයි සෙනෙහ බර තමන්ගේ පුංචි දුව නැති වෙච්ච එක ගැන තියෙන දුක් වේදනාව අපිට හිතාගන්න පුළුවන් කියලා කිව්වට හිතාගන්න බෑ පින්වත්. ඒක ඉතාම විශාල වේදනාවක්. මොකද මව්පියන්ගේ දරු සෙනෙහස කියන්නේ ලේ මස් නහර ඇට ඇට මිදුළු විදගෙන ගිහිල්ලා ඇට මිදුළු දක්වාම පසාරු කරගෙන ගිහිල්ලා ශරීරයේ පුරාම විහිදිච්ච මානසික තත්ත්වයක් මේ දරු සෙනෙහස කියන්නේ. එතකොට තමන්ගේ ඇඟෙන් කෑල්ලක් ගලවලා අයින් කරත් නැති වේදනාවක් දරුවෙක් තමන්ගේ ළඟින් ඈත් වෙනකොට දෙමව්පියන්ට දැනෙනවා. එතකොට මේ අම්මටයි තාත්තටයි මේ පුංචි දුව මේ විදිහට ලස්සන මල් ගහක් හැදිලා මල් පිපිලා එනකොට ඒ මල් ගහ කපලා දැම්මා වාගේ, ඒ මල් ගහ තල්ලා පොඩි කරලා දැම්මා වාගේ ලස්සනට ගෙදර ආලෝකමත් කරගෙන, ගෙදර සිරියාවන්ත කරගෙන, අම්මටයි තාත්තටයි විශාල ශක්තියක් වේගෙන මේ පුංචි දරුවා හැදීගෙන වැඩිගෙන එනකොටම මේ විදිහට ඒ පුංචි දරුවාගේ මලගමට ඒ අම්මටයි තාත්තටයි අත ගහන්න වෙනකොට ඇතිවෙච්ච දුක වේදනාව බාහිර පිරිසක් හැටියට අපිට හිතාගන්නවත් බෑ. නමුත් අපි කොහොම හරි මේක ගොනු කරලා කතා කළොත් ඒ දැඩි වේදනාව ඒ දෙමව්පියෝ දෙන්නා කොහොම හරි ඉවසා දරාගෙන සතුටු වෙන්න පුළුවන් කාරණයක් ගැනයි මම මතක් කරන්නේ. ඒ අප්‍රමාණ වේදනාව යටපත් කරගෙන හිත හදාගෙන, මොකද දැන් අපි ඒක යටපත් කරගෙන හිත හදා ගන්නවා මිසක වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒ විදිහට හිත හදාගෙන දරුවා ගැන හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් කාරණයක් මම මේ මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කළා, මිනිසෙක් සිල්වත්ව ගුණවත්ව සත්පුරුෂ අදහස් ඇතුව තමන් හැදු වැඩුම අම්මට තාත්තට ආදරේ කරුණාව දයාව ඇතුව තමන් ජීවත් වෙන පරිසරයට ගහකොළට සතාසි උපාවට ආදරේ කරුණාව ඇතුව එක දවසක් ජීවත් වුණත් ඒක වටිනාකමෙන් කියලා නිම කරන්න බැරි තරම් වටිනවා. සිල්වත්ව ගුණවත්ව සත්පුරුෂව තමන්ගේ මව්පියන්ට, තමන්ගේ ගුරුවරුන්ට, තමන් එක්ක ජීවත් වෙන සත්වයන්ට, ගහකොළට පරිසරයට හිතානුකම්පීව ජීවත් වෙන කෙනෙක් එක දවසක් ජීවත් වුණත් ඒක ඉතාම උතුම්. ඒ වාගේ තමන් ජීවත් වෙන කාලය තුල සිල්වත්කම් ගුණවත්කම් නැතුව අසත්පුරුෂව, දුස්සීලව, නපුරු සිත් ඇතුව තමන්ගේ මව්පියන්ට තලාපෙලා කතා කරන, තමන් ජීවත් වෙන පරිසරයට හානිකර ජීවිතයක් ගත කරන මිනිසෙක් අවුරුදු 100,000 ගාණක් ජීවත් වුණත් වැඩක් නැහැ. ඒ මිනිසයා ජීවත් වෙන්නේ අවුරුදු 100,000 ගාණම ඒ මුළු පරිසර පද්ධතියටම මහා විශාල විනාශයක්. ඒ නිසා එවැනි මිනිසුන්ගේ ගොඩක් කල් ජීවත් වීම මේ ලෝකෙට අහිතකරයි. සිල්වත් ගුණවත් කෙනාගේ එක දවසක් ජීවත් වීම පවා මේ ලෝකෙට ආශිර්වාදයක්. ඒ නිසා අම්මේ තාත්තේ, ඔබේ මේ පුංචි දුවගේ කෙටි ජීවිත කාලය තුල ඒ දුව ජීවත් වෙච්ච විදිය බලලා ඔබ සතුටු වෙන්න. අපේ ලේයින් මසින් මෙලවට බිහි වෙච්ච දරුවා සංසාරගත යම්කිසි කර්මජ හේතුවක් නිසා හෝ, එහෙම නැත්තම් සාමාන්‍ය
ස්වභාවික භෞතික කාරණයක්, ශරීරයේ යම් යම් ආසාත්මිකතාවයක්, යම් යම් දුර්වලතාවයක්, යම් මොනවා හෝ ඒ සෞඛ්‍යමය ගැටලුවක් මුල් වෙලා, හරි ඒ දරුවා අසනීප තත්ත්වයකට පත් වෙලා ඒ විදිහට මරණයට මුහුණ දුන්නා වුණත්, ඒ ජීවත් වෙච්ච පුංචි කාලය තුල අපේ දරුවා බෝධිසත්ත්ව ගුණ ඇතුව ජීවත් වුණා. අපිට මෙලවට පරලවට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ඒ දරුවා ගත කළා. ඒ දරුවගේ සසර ජීවිතේට කවුරුත් පින් දෙන විදිහේ ජීවිතයක් ගත කළා. ඒ දරුවා ගැන කතා කරන, මතක් වෙන හැමෝම ආදරයෙන් සෙනෙහසෙන් අනේ ඒ දරුවා අපිත් එක්ක හිටියානම් කියලා හිතලා කතා කරන තැනට ඒ දරුවා කෙටි කාලේ වුණත් ජීවත් වුණා කියලා තමන්ගේ පුංචි දරුවා ගැන සතුටක් හිතේ ඇති කරගන්න. ඒ දරුවා ගැන ධොම්නසක් දුකක් හිතේ ඇති කරගන්න එපා. මොකද අපි ධර්මානුකූලව එහෙම අනුශාසනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව. දැන් අම්මා තාත්තා හැටියට ඔබට මූණ දෙන්න වෙච්ච දුක්ඛිත කතාවත් එක්ක, අත්දැකීමත් එක්ක ඔබේ දරුවා ගැන හිත හිතා දුක් වුණොත්, කම්පා වුණොත් අදටත් ඒක ඒ දරුවාගේ පරලොව ජීවිතේටත් බලපානවා පින්වත්නි. අම්මා තාත්තා හැටියට ඔබ මේ ලෝකෙදී දුක් වෙනවා දකින්න කැමති නැති දරුවෙක් නෑ. එයා ඒ අවසාන මොහොතේ වුණත් ගතකලේ අම්මයි තාත්තයි දෙන්නගේ ඇහැට කඳුලක් එනවා දකින්න නැතුව ඉන්න පුළුවන් විදිහට. එයාගේ අර ශාරීරික වේදනාව, ඊළඟට අර මං කිව්ව කායික වේදනාව වගේම ඒක මහා විශාල වේදනාව, මල මූත්‍රා පිටවෙමින් මේ අර අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මගේ ඔළුව හත් කඩකට පැලෙන්ට එනවා වගේ වේදනාවක් දැනෙනවා, මගේ බඩ තියුණු පිහියකින් කීතු කීතු වලට පලනවා වගේ දැනෙනවා, මගේ මේ ශරීරය මාව උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුඩු ගොඩක දාලා එහෙට මෙහෙට මාව පෙරලනවා, මගේ මුළු ශරීරෙම පිච්චෙනවා වගේ මට දැනෙනවා. මේ මොකද්ද? මේ මරණාසන්න වේදනාව තමයි මේ කියන්නේ. එතකොට මේ දුවටත් එවැනි විශාල වේදනාවක් දැනෙන්න ඇතිනේ අනිවාර්යෙන්ම. ඒකනේ ස්වභාව දහම. ඒ මහා වේදනාව දරාගෙන ඒ දුව ඉවසාගෙන හිටියේ අම්මයි තාත්තයි දෙන්න දුක් වෙනවා දකින්න කැමති නැති නිසා, අඬනවා දකින්න කැමති නැති නිසා, අම්මයි තාත්තයි දෙන්න බය වෙනවා දකින්න කැමති නැති නිසා. එහෙනම් අම්මටයි තාත්තටයි යුතුයකමක් තියෙනවා. ඒ දරුවා ගැන හිතනවා නම්, ඒ දරුවට ඔබ ආදරෙයි නම්, කරුණාවන්ත නම්, සෙනෙහවන්ත නම්, පින්වත්නි ඔබ පුළුවන් තරම් පින් දහම් කරගෙන මේ ධර්මය ගැන හිතලා හිත සංසුන් කරගන්නට, හිත හදාගන්නට, වැරදිලාවත් දුක් වෙන්න, කඳුළු සලන්ට, අඬන්ට නම් හිතන්ටවත් එපා. මොකද එහෙම වුණොත් සමහර විට පරලොව ඉඳලා බලාගෙන හිටියත් ඒ දරුවා කම්පාවටපත් වෙයි. අනේ මගේ අම්මයි තාත්තයි මම ගත්ත උත්සාහය වැඩක් වුණේ නැහැ නේ මගේ අම්මා තාත්තා වෙනුවෙන්. මම මගේ වේදනාව දරාගෙන මම නොහඬා කලබල නොකර හිටියෙම මේ දෙන්නට වේදනාවක් ඇති නොවෙන්න. නමුත් අදත් ඒ දෙන්න මං ගැන හිතලා දුක් වෙනවනේ කියලා ඒ දරුවා ලොකු වේදනාවකටපත් වුණොත්, ඒ දරුවාගේ මනස කඩාගෙන වැටුණොත් පරලොව කොහේ හරි තැනක ඉඳලා බලාගෙන ඒ දරුවට විශාල කනගාටුවක් ඇති වෙනවා වගේම සසර ඒ දරුවාගේ ඊළඟ ජීවිතේ උපතටත් ඒක බලපානවා. ඒ ධොම්නස, ඒ කම්පාව ඒ දරුවාගේ සුගතියක උපදින්ට යන තියෙන ගමනට පවා බාධා කරනවා පින්වත්නි. ඒ නිසා දෙමව්පියෝ හැටියට, ඥාතිවරු හැටියට ඔබ ඒ දරුවා ගැන හිතලා කම්පා වෙන එක වහාම නවත්තන්න. ඒක අපි කියන්නේ දරුවා කෙරෙහි කරුණාවෙන්, ඒ වගේම ඔබ කෙරෙහි කරුණාවෙන්, විශේෂයෙන් දරුවා කෙරෙහි. මොකද ඒ දරුවාගේ පරලොව ජීවිතේට අපි බාධා කරන්න හොඳ නැහැ හොඳ තැනකට යන එකට. ඒ දරුවා බොහොම ගුණ යහපත්ව සත්පුරුෂ අදහසින් හිටපු කෙනෙක් නිසා සමහර විට ඇත්ත වශයෙන්ම දෙවියන් මිනිසුන් අතර හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන් තත්ත්වයකට යන්න ඇති. ඔබ මේ බාධාව ඇති කරොත් ඒ දරුවාගේ පරලොව ජීවිතයට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කරුණාවෙන් මම මේ දේශනාවේදී සිහි කරන ඔබේ දරුවා ගැන හිතලා දුක් වෙන්න වැළපෙන්න යන්න එපා. නමුත් අපි දන්නවා අම්මෙක් තාත්තෙක් හැටියට ඔබේ හිතට ලොකු වේදනාවක් තියෙන විත්තිය. නමුත් ඔබ ධර්මානුකූලව හිතලා ඒ වේදනාව යටපත් කරගෙන පුළුවන් තරම් පින් දහම් කරලා ඒ දරුවට පින් දෙන්න, සෙත් පතන්න, ඒ දරුවා වෙනුවෙන් ඒ වයසේ දූ දරුවන්ට උදව් උපකාර කරන්න, ලෙඩ දුක් හැදලා ඉන්න දරුවන්ට බෙහෙත් ටිකක් අරන් දෙන්න, එහෙම පින් දහම් කරගෙන ඔබේ හිත හදාගන්න අර මිය පරලොව ගියපු දුවව ඒ වේදනාබර කතන්දරය තුල ඔබ අමතක කළා දාන්න, අතහැරලා දාන්න.
එහෙම අතහැරිය නැත්තං ඔබට විශාල දුකක් වගේම ඔබට වඩා ඒ දරුවට සසර ජීවිතයට මහා භයානක දුකක් කරදරයක් වෙන්න පුළුවන්. ඒක මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය කෙටි කරලා හකුළුවල මම ওই කාරණේ මතක් කළේ වැඩි විස්තරය ගැන කියන්න කාලේ මදි නිසා. පින්වත්නි, ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ওই පිළිබඳව ලස්සන අනුශාසනාවක් කරනවා. ඉපදිච්ච සත්වයාට ලෙඩ දුක්වලට පත්වෙන එක සහ මරණයට පත්වීම කියන එක උපන් දෙයක්. ඒක උරුම දෙයක්. මේ ලෝකේ කෙනෙක් ඉපදුනොත් අනිවාර්යයෙන්ම යාට ලෙඩ දුක් වලට පත් වෙන්න වෙනවා. මේ ලෝකේ තියෙන ලොකුම භයානකම අනතුර තමයි උපත. ඉපදුනාට පස්සේ තමයි සියලු දුක් වේදනා වලට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් අපි හැමදෙනාම ඉපදිලා ඉන්නේ දැන්. එහෙනම් ඉපදිච්ච අපිට දැන් ඊළඟට තියෙනවා ලෙඩ දුක් වලට පත්වීම. ඒකට කියනවා ව්‍යාධි දුක. අරක ජාති දුක. ඉපදීම ජාති දුක. ජාති දුකෙන් පස්සේ ව්‍යාධි දුක තියෙනවා, ලෙඩ දුක් වලට පත් වෙන්න වෙනවා. ඒ ලෙඩ දුක් මොනවද කියලා හිතා ගන්න බෑ පින්වත්නි අපිට. ඊළඟට ජරා දුක. ජරා දුක කියන්නේ වයෝ වෘද්ධ බවට පත්වීම. මහලු වෙලා ශරීරය අබල දුබල වෙලා දුර්වල වෙලා වතුර ටිකක් බී ගන්න බැරුව, බත් කටක් කා ගන්න බැරුව, හරියට වැසිකිළියට කැසිකිළියට යා ගන්න බැරි තැනට එනකම් අපි දුර්වල වෙලා ජරා ජීර්ණ වෙනවා. ඒක අපිට උරුම දෙයක්. ඒ මේ අපි කිසි කෙනෙකුට ඒකෙන් පැනලා යන්න බෑ. ඊට පස්සේ අනිවාර්යෙන් දවසක අපිට ওই මරණ දුක කියන එකට මුහුණ දෙන්න වෙනවා. ඒකට වයස් ભેදයක් නෑ පින්වත්නි ඇත්තටම. දැන් අපි මේ පුංචි දරුවෙක් නැති වුණ එක ගැන කනගාටුවෙන් කතා කළා වුණත් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකේ ඉපදෙන ඕනෑම සත්වයකට මරණයට මුහුණ දෙන්න වෙන වෙලාව, ඒකට හේතුව, ඒ ස්ථානීය ගැන අපි කාටවත් කලින් සැලසුම් කරන්න බෑ. කාටවත් ඒක සකස් කරන්න බෑ කල්ැතුව. මෙයා මැරෙන්නේ මේ හේතුව නිසා මෙන්න මේ කාලේදී මෙතනදී. දැන් බුදුරජාණන් වහන්සේට නම් එහෙම කියන්න පුළුවන් මෙයාගේ අනාගතය කොහොමද කියලා බුදුනුවණින් බලලා. එහෙම නැතුව අපිට කියන්න බෑ මෙයා මෙතන මැරෙන්න ඕන, මෙන්න මේ විදියට මැරෙන්න ඕන, මෙන්න මේ වයසෙන් මැරෙන්න ඕන කියලා අපිට තීරණය කරන්න බෑ. අපි කොච්චර ආදරය කළත්, කොච්චර වෛර කළත් ඒ කෙනාට අපිට එහෙම සාප කරන්නටවත් ආශිර්වාද කරන්නටවත් පුළුවන් කමක් නැහැ. ඒක එයාගේ කර්මය සහ ලෝක ධර්මතාවය අනුව සිද්ධ වෙන දෙයක්. එයාගේ ආයුෂයයි කර්ම ශක්තියයි කොයිතරම් බලවත්ද ඒ තාක් එයාට ජීවත් වෙන්න පුළුවන්. ඒ දෙක දුර්වල වෙනකොට, ඒ දෙකින් එකක් හරි දුර්වල වෙනකොට, එකක් බලවත් වෙනකොට, සමහරට ආයුෂ තිබුණත් එයාගේ කර්ම ශක්තිය බලවත්කම තියෙන්නේ එයා ඒ වෙලාවේ මරණයට පත් කරන්නට නම් ඒ වෙලාවට ඒ සිද්ධිය සිද්ධ වෙනවා. එයාගේ කර්ම ශක්තිය ගොඩාක් තව ඉස්සරහට යන්න පුළුවන් වෙලා තිබුණත් එයාගේ ආයුෂ එතනින් ඉවර නම් ඒක එතනින් ඉවර වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. එතකොට පින්වත්ති, මේ උපන් සත්‍යයට ව්‍යාධි දුක, ජරා දුක, මරණ දුක මේ ටික අනිවාර්යෙන් වෙනවා. ඊළඟට පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. තමන් ආදරය කරන, තමන්ගේ අම්මගෙන් තාත්තගෙන්, තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ ස්වාමියාගෙන්, තමන්ගේ බිරිඳගෙන්, තමන්ගේ හිතවතුන්ගෙන්, ඥාතීන්ගෙන්, කොටින්ම කියනවා නම් තමන් ආදරය කරන හිතවත් අයගෙන් ඈත් වෙන්න වෙන එක. ඒ හිතවත් අය තමන්ගෙන් ඈත් වෙන එක සහ තමන්ට ඒ අයගෙන් ඈත් වෙන්න වෙන එක මේ ලෝකයේ ධර්මතාවයක්. එතකොට ඇති වෙන වේදනාව අපිට හිතා ගන්න පුළුවන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ මේ ලෝකේ අතිශය දරා ගන්න අමාරු දුකක්. දැන් මරණය කියන ධර්මතාවය වගේ එකක් හමුවේ මේ අම්මටයි තාත්තටයි තමන්ගේ දුවතරන්, තමන්ගේ දරුවතරන් ප්‍රිය වස්තුවක් මේ ලෝකේ නැහැනේ දෙමව්පියන්ට. ඉතින් ඒ දරුවා ඇස්පනා පිටම තමන්ගෙන් ඈත් වෙලා යනවා. ඒ ඈත් වෙන්නේ දවසකට දෙයකට, අවුරුද්දකට දෙයකට නෙමෙයි, මේ මුළු ජීවිත කාලෙටම, මේ මුළු සංසාරෙටමයි මේ දරුවා මගෙන් ඈත් වෙන්නේ කියලා දැනෙනකොට එන වේදනාව කොච්චරනම් බරපතල වේදනාවක්ද. ආ නොය දුක වේදනාව අපිට උරුම දෙයක් පින්වත්නි. ඉපදුනා නම් ඒ දුක උරුමයි. ඒ දුකේ අඩු වැඩිය කෙසේ වෙතත් ඒ දුක අනිවාර්යයෙන්ම අපිට උරුමයි. අපි ජීවත් වෙලා ඉද්දී අපේ අම්මා තාත්තව මැරෙනවා. සමහර විට අපේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉද්දී අපි මැරෙනවා. එතකොට දරුවෝ දෙමව්පියෝ කියන මෙන්න මේ සමීපතම සම්බන්ධතාවයත් එක්ක ඔවුනොවුන් කොච්චර දුකකට වේදනාවකට පත් වෙනවද.
ඊළඟට ස්වාමියා බිරිඳ. ඒ දෙන්නන් ඊළඟට ලෝකේ ප්‍රියයම සම්බන්ධතාවේ. දෙමව්පියෝ දරුවෝ කියන සම්බන්ධතාවයෙන් පස්සේ ඊළඟට ස්වාමියා බිරිඳ. ඒ දෙන්නට දෙපැත්තට වෙන්න වෙනකොට යම් යම් ප්‍රශ්න ගැටලු නිසා කෙටි කාලිනව දෙපැත්තට වෙන්නකොටත් මහ විශාල වේදනාවක් ඇති වෙනවා. මරණය කියන ධර්මතාවය හැමුවේ සදාතනිකව ඈත් වෙනකොටත් ඇති වෙන වේදනාව ඊට වඩා දහස් ගුණයකින් වැඩි. මේ සියලු වේදනා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම අනුව මහ විශාල දුකක්. ඒක ලෝකේ සදාතනික දුකක්. ඊළඟට අප්පියේහි සම්පයෝග දුක්ඛෝ, කැමැති නැති පුද්ගලයන් එක්ක වාසය. අප්‍රියයන් හා එකතු වීම දුකක් නේ. අපි කැමති නැති අපිට නුරුස්සන එක්කෝ අපි තරහා නැත්නම් අපිට තරහා කියලා හිතන්නකෝ. ඒ වාගේ වස්තුවක් හරි ඒ වාගේ පුද්ගලෙක් හරි එක්ක එකතු වෙන එකත් මහ විශාල දුකක් නේ. ඒකත් මේ ලෝකෙ ඉපදිච්ච අපිට උරුම දුකක්. අපි හැමදාම හිතුවොත් අපි කැමති අය එක්ක විතරයි ඉන්න ඕන කියලා, එහෙම නැහැ. ලෝකෙ ඉපදිච්ච සත්වයාට අප්‍රිය අමනාපයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. එතකොට අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියනේ විශාල වේදනාව විඳින්නටම වෙනවා. ඒක ස්වභාව ධර්මයේ උපන් සත්වයාට තියෙන උරුම දුකක්. ඊළඟට යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. තමන් කැමතිසේ යමක් නොලැබීම දුකයි. එතකොට ওই කාරණා ඔක්කොම ඒකට අදාළයි. බලන්න යමක් තමන් කැමතිසේ නොලැබීම. දැන් තමන් කැමති ඉපදෙන්න දෙවියන් අතර නම් හිතූ පලියට දෙවියන් අතර ඉපදෙන්න ලැබෙන්නේ නැහැ. තමන් කැමති මනුස්ස ලෝකේ විශාල ධන ධාන්‍ය සම්පත් තියෙන තැනක ඉපදෙන්න. නමුත් එහෙම හිතූ පලියට වෙන්නේ නැහැ. ආන් ඒක දුකක් නෙමෙයිද? දුගී දුප්පත්ලා උපදින්න ලැබීම මහ විශාල දුකක්. ලෙඩ රෝගවලට පත් වෙන්න අපි කැමති නැහැ. නමුත් ලෙඩ රෝගවලට පත් වෙනවා කියන එක මහ විශාල දුකක්. යම් පිච්ඡන්න න ලබති. යම් පිච්ඡන් යමක් කැමතිද න ලබති. ඒ විදිහට මේක ලැබෙන්නේ. ඒක මහ දුකක්. අපි ලෙඩ රෝගවලට පත් වෙන්න කැමති නැහැ. අපි කැමති දීර්ඝායුෂ ලබන්න. අපේ අම්මා තාත්තා, අපේ දරුවෝ, අපේ බිරිඳ, ස්වාමී, අපි කැමති අයව ලෙඩට දුකට පත් වෙනවට අපි කැමති නැහැ. අකාලේ මරණයට පත් වෙනවට අපි කැමති නැහැ. අපි කැමති ඒ අය නිදුක්ව නිරෝගීව සුවසේ දීර්ඝ කාලයක් අපිත් එක්ක තියාගන්න. නමුත් ඒක ඒ විදිහට නොලැබෙනවා කියන එක මේ ලෝකේට උරුම දෙයක්. ලෝකේ සදාතනික ධර්මයක් ඒක. අපිට ඒක ඉක්මවා යන්න බෑ පින්වත්නි. කොච්චර තාක්ෂණයේ දියුණුවත් මොන විදිහේ බලශක්තියෙන් හැදුවත් ඒ කියන තමන් කැමති සිහේ සියල්ල නොලැබීමේ දුකට අපිට මුණ දෙන්න වෙනවා. එතකොට අපේ අම්මා තාත්තා අපේ ළඟ හැමදාම ඉන්න ඕන, අපේ දරුවෝ, මගේ ස්වාමියා, මගේ බිරිඳ හැමදාම මගේ ළඟ ඉන්න ඕන කියන එක අපි කැමති දෙයක්. නමුත් ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. ඒක දුකක්. ඊළඟට මං කැමති නැහැ මැරෙන්න. හොඳද? මම මැරෙන්න කැමති නැහැ. නමුත් මට මැරෙන්න නැතුව ඉන්න බෑ. ඒක දුකක්. සමහර වෙලාවට මම මැරෙන්න කැමති. මම මැරෙන්නේ නැහැ. කොච්චර දඟලනවද අනේ අම්මේ මට මේක දරාගෙන ඉන්න මම මැරිලවත් යන්නේ නැහැ නේ. තමන් හිතු පලියට මැරෙන්නේ නැහැ. ඒකත් දුකක්. සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා. කෙටියෙම කිව්වොත් මේ මුළු ජීවිතේම මේ සංසාරෙම මහ දුකක් පින්වත්. එතකොට මෙන්න මේ වාගේ තත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේකට අපි ඉපදුනොත් මේ ධර්මතාවයට මූණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒකෙන් පැනල යන්න බෑ. ඒක මේ ලෝකයේ උරුම දෙයක්. ඒ නිසා ඔබේ දරුවට, ඔබේ ස්වාමියාට, ඔබේ බිරිඳට, ඔබේ අම්මට, තාත්තට, ඔබේ ප්‍රියයන්ට, ඔබේ අප්‍රියයන්ට, මේ අපි හැම දෙනාටම මේ ලෝකයේ ওই ධර්මතාවයට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඒ ගැන අවබෝධයක් ඇතුව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. දැන් විශේෂයෙන් මේ අසනීප තත්වයෙන් ඉඳලා කෙනෙක් නැති වෙනකොට ලොකු වේදනාවක් අපිට ඇති වෙනවනේ. අනේ මේ කෙනා සමහරට අපේ දරුවෙක්, අපේ අම්මෙක්, තාත්තෙක්, අපේ කෙනෙක්, අපේ ස්වාමියා, බිරිඳ, අනේ මෙයා කාලයක් තිස්සේ දුක් විඳලා අනේ අකාලේ දුකසේ මරණයට පත් වුණානේ කියලා වේදනාවක් ඇති වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ ජීවිතේ විශේෂයෙන් මේ ශරීරයත් එක්කනේ අපේ ජීවිතේ බැඳිලා තියෙන්නේ. මේ ශරීරය තුළ මේ ශරීරයට අපි ආසා කිරීම. දැන් අපි ඕනෑම කෙනෙකුට මේ සාමාන්‍ය මිනිස්සු හැටියට මනුස්සයෙක්ගේ හිත දිහා බලලා නෙමෙයි අපි එයාට බැඳෙන්නේ, ශරීරය දිහා බලලා. අපි වුණත් අපේ ශරීරය දිහා බලලා ලෝභකම් හදා ගන්නවා. රාග, දේශ, මෝහ කියන මෙන්න මේ සියලු අකුසල් මේ ශරීරය මුල් කරගෙන අපි හදා ගන්නවා. තව කෙනෙක්ගේ ශරීරයක් දැකලා අපි ඒකට ආදරය කරනවා, ආසා කරනවා, බැඳෙනවා.
අම්මා තාත්තා දරුවෝ දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ අපි කවුරුත් මේ ශරීරය මුල් කරගෙන රූපය මුල් කරගෙන ලොකු ආසාවල් බලාපොරොත්තු හිතේ අදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ කියන අපි ආසාවල් බලාපොරොත්තු හදාගන්න මේ ශරීරය. අපි හිතනවානේ අනේ මේ වාගේ ලස්සන රූපයක් මට තිබුණා නම් හොඳයි. මගේ රූපයත් මේ වාගේ ලස්සන වෙන්න ඕන. ඊළඟට තව ලස්සන රූපයක් දැක්කම මේ ලස්සන රූපේ මගේ කරගන්න ඕන. ඒ කියන්නේ මම පිරිමියෙක් නම් ලස්සන රූපයක් තියෙන කාන්තාවක් දැක්කොත් මං හිතනවා ඒ ලස්සන රූපේ තියෙන කාන්තාව මගේ බිරිඳ වෙනවා නම් හොඳයි. ලස්සන රූපයක් තියෙන පිරිමියෙක් දකිනවා මම කාන්තාවක්. එතකොට මං හිතනවා මේ ලස්සන රූපය තියෙන පිරිමියා මගේ ස්වාමියා වෙනවා නම් හොඳයි. ලස්සන රූපයක් තියෙන දරුවෙක් දකිනවා අනේ මේ ලස්සන රූපේ තියෙන ලස්සන දරුවා මගේ දරුවා වෙනවා නම් හොඳයි. ලස්සන රූපයක් තියෙන දෙමව්පියෝ දකිනවා අනේ මේ ලස්සන රූපේ තියෙන දෙමව්පියෝ දෙන්න මගේ වෙනවා නම් හොඳයි කී කියා එහෙම අපි මේ රූපයත් එක්ක බැඳීම් හදා ගන්නවා. මේ රූපයත් තමන්ගේ රූපයත් එක්කත් එහෙමයි. තමන්ගේ රූපෙත් එක්ක තමන් අහංකාරකම් අදා ගන්නවා. තමන් දුක් වෙනවා. තමන් අවලස්සනයි කියලා සමහරු දුක් වෙලා තමන්ගේ ජීවිතේ පව නැති කර ගන්නවා. තව සමහරු තමන්ගේ රූපේ ගැන උද්දාමයටපත් වෙලා තමන්ට පෙර පිනකට හරි ලැබිච්ච මේ රූප සම්පත්තිය පාවිච්චි කරලා අනිත් මිනිසුන්ව මුලා කරලා අනිත් මිනිසුන් අමාරුවේ දාලා රවට්ටලා එක එක ලාභ ප්‍රයෝජන ලබා ගන්නවා. දැන් ওই සමහර පිරිමි ළමයි තමන්ගේ කඩවසම් පෙනුම පාවිච්චි කරලා අහිංසක ගෑනු ළමයින්ව දාස් ගාණක් අපයෝජනීයටපත් කරනවා. රවට්ටනවා. එයාලගේ ජීවිතේ විනාශ කරලා දාලා අතහැරලා දානවා. එතකොට ඒ දරුවෝ විශාල දුකක් විඳිනවා ඒ ගෑනු දරුවෝ. එතකොට මෙයා තමන්ගේ රූපේ පාවිච්චි කරලා තමන්ගේ රූපේ පස්සෙන් ආසාවට රූපේට වසී වෙලා ආපු අයව විනාශයටපත් කරනවා. මෙයාගේ පෙර පිනකට ලැබිච්ච රූපේ. බලන්න තමන්ට ලැබිච්ච පෙර වාසනාව පාපේට හරවගන්න මිනිස්සු. ඊළඟට ඕකේ අනිත් පැත්ත ගෑනු දරුවෙක් ගන්නකො. එයාට පෙර පිනකට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා. ඒ රූපයට පිරිමි තමයි ආසයි. ඒ පස්සෙන් ගිහිල්ලා වහ වැටිලා එයාත් එක්ක ආදරේ කරන්න. එතකොට ඒ පිටි තමන්ගේ පස්සෙන් එන තමන්ගේ රූපයට වසී වෙලා එන පිරිමින්ව දැලේ දාගෙන වසඟ කරගෙන අනවශ්‍ය විදිහට එයාලගේ මුළු ජීවිතේම විනාශ කරනවා. මුළු සේ සතම විනාශ කරනවා. හූරගෙන කනවා කියලා අපි අර කියන්නේ මංකොල්ල කනවා. එහෙම කරලා එහෙම පිරිමින්ව සිය ගණන් එහෙම විනාශ කරලා දානවා. එතකොට මේ ගෑනු පිරිමි දෙගොල්ලටම මේ කතාව සමබරයි. ඒකයි මම මේ කිව්වේ. එතකොට මෙන්න මේ වාගේ තත්ත්වයන් ලෝකෙ තියෙන තමන්ගේ රූප සම්පත්තිය පාවිච්චි කරලා විශාල වශයෙන් අනිත් මිනිසුන්ව දුකට අනිත් මිනිසු වේදනාවටපත් කරලා තමන්ගේ වාසි හදාගන්න මිනිසු. ආන් ඒ මිනිසු තේරුම් ගන්න ඕන එකක් අපි රූපයට ආදරය කරලා අනේ මේ රූපේ මගේ වේවා අනේ මේ රූපේ මට ලැබේවා අනේ මේ රූපේ තියෙන කෙනා මගේ වෙනවා නම් හොඳයි කියලා හිතනවා වගේම තමන්ට ලැබිච්ච රූපේ පාවිච්චි කරලා තව කෙනෙක්ව මුලා කරලා අමාරුවේ දාලා ඒකින් වාසි ලබනවා. ඒකත් අර වගේමයි. ඒ සියලු දේවල් අකුසල්. ඒ සියලු දේවල් සසර ගමනට බාධා ඇති කරන දේවල්. ඒ සියලු දේවල් මේ රූපයත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ආන් එතකොට බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඔය රූපයත් එක්ක ඔබ ආසාවෙන් බැඳෙනවා නම් ඕකේ ආදීනවයත් හිතන්ට. ඔය රූපයක් එහෙම නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මෙන්න මේ ශක්තියෙන් හැදිච්ච රූප සමුට්ටානයක් තියෙනවා නම් ආන් ඒ රූපය කියන එක සම්පූර්ණම ආදීනව ගොඩක්. ඒ ආදීනවයි මෙන්න මේ විදිහට හිතන්න කියනවා බුදුරජාන් වහන්සේ. කතමා චානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්කති. මේක කියන්නේ මේ බණ භාවනා කරන සාමින් වහන්සේ කෙනෙකුට භික්ෂුවකට නිදහස් තැනක වාඩි වෙලා මෙන්න මේ විදිහට කල්පනා කරන්න. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ. මේ ශරීරය කියලා කියන්නේ මහා දුක් ගොඩක්, මහා ආදීනව ගොඩක්. ඉතිමස්මින් කායේ විවිධ ආබාධ උප්පජ්ජಂತಿ. සාමාන්‍යයෙන් මෙන්න මේ ශරීරය තුල විවිධ වූ ආබාධ, විවිධ වූ ලෙඩ දුක් උපදිනවා. සෙය්‍යතිදං මොනවද ඒ ලෙඩ දුක්? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ. මේ මොනවද මේ? ඇසේ හට ගන්න ලෙඩ තියෙනවා. කනේ හට ගන්න ලෙඩ තියෙනවා. නාසයේ හට ගන්න ලෙඩ තියෙනවා. දිවේ හට ගන්න ලෙඩ තියෙනවා. ශරීරයේ හට ගන්න ලෙඩ තියෙනවා. සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ,
ඉසේ හටගන්න ලෙඩ තියෙනවා, කනේ හටගන්න ලෙඩ තියෙනවා, කටේ හටගන්න ලෙඩ, දත්වල ලෙඩ, කාසයේ සාසයේ පීනිස, මේවා ශරීරේ හටගන්න ලෙඩ. දහෝජරෝ කුච්චි රෝගෝ, මේ දාඩිය දාන එක 10ට පත්වෙන එක, බඩේ අසනීප කුච්චි රෝගෝ, මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා, ඔය රත්ත අතිසාරය කියලා ඒ කාලේ කියනවා, ඊට පස්සේ මූසය කියලා කියනවා, ඔය වාගේ මේ භයානක දරුණු ලෙඩ රෝග, ඒවට පරණ නම් වලින් හඳුන්වපුව තමයි දෙන්නේ. ඊට පස්සේ කියනවා කුෂ්ඨ, ගඩු, අපස්මාරය, මේ විදිහට ලෙඩ රෝග. දැන් මෙතන ලෙඩ රෝග වට්ටෝරුවක්ම කියනවා. පක්ඛන්දිකා කියලා කියන්නේ මේ රත්ත අතිසාරේ, සූලා සුලය, විසූචිකා විසූචිකය, කුට්ටං කුෂ්ඨ, ගණ්ඩෝ ගඩු, කිලාසෝ කිලාසය, සෝසෝ සෝසය, අපමාරෝ අපස්මාරය, දද්දු දද, කණ්ඩු කණ්ඩුතිය, කච්චු මසුකය, රකසා, නියපොතු වලින් කහපුවාම අර ඇතිවෙන මේ එතන අර වන වෙලා යන ඒ ගතිය, නියපොතු හරි විසයි කියලා කියනවනේ, නියපොතු වලින් කසපුවාම පවා ඇතිවෙනවා. විතච්චිකා විතර්චිකාව, ලෝහිත පිත්තං, ඒ කියන්නේ අර ලේ අතිසාරය, මදුමේහ මදුමේහ අංශා, ඒ කියන්නේ අංශ භාගේ, පිළිකා පිළිකාව, භගන්දලා භගන්දලයි, පිත්ත සමුට්ටාන ආබාධා, පිතකෝප වෙලා ඇතිවෙන ලෙඩ රෝග, සෙම්ම සමුට්ටාන ආබාධා, සෙම නිසා ඇතිවෙන රෝග, වාත සමුට්ටාන ආබාධා, වාතය නිසා ඇතිවෙන රෝග, සන්නිපාතික ආබාධා, මේ තුන් දොස් එක එක විදිහට කුපිත වුණාම ඇතිවෙන රෝග, උතුපරිණාමජ ආබාධා, ඍතු විපර්යාස වෙලා ඇතිවෙන රෝග, විෂම පරිහාරජ ආබාධා, විෂම විදිහට මේ ශරීරය පරිහරණය කරන්න ගියාම, ඒ කියන්නේ වේලාවට කෑම බීම ටික නොගෙන එක එක විදිහේ වසවිස ජාති ශරීරයට ඇතුළු කරලා කෑමෙන් බීමෙන් පවා වසවිස වගේ දේවල් ඇතුළු කරගත්තාම, එතකොට වතුර ටික හරියට පානය කරන්න නැතුව, පිරිසිදු වතුර ටිකක් ගන්න නැතුව, ඒ සුදුසු වේලාවට නාලා කරලා පිරිසිදු වෙලා ඉන්න නැතුව, අනවශ්‍ය වේලාවට නාන්න කරන්න ගියාම, ආන් ඒ විදිහට අනවශ්‍ය විදිහට වැස්සට තෙමුණාම, අනවශ්‍ය විදිහට අවුවේ හිටියාම, අනවශ්‍ය සීතල දරා ගන්න ගියාම, අනවශ්‍ය රස්නේ දරා ගන්න, මේ විදිහට විෂම පරිහරණය, ඒ කියන්නේ හරි නැති විදිහට ක්‍රමානුකූල භාවයෙන් තොරව විෂම විදිහට ශරීරේ පරිහරණය කරපුවම ඇති වෙන ලෙඩ රෝග තියෙනවා. ඕපක්කමිකාබාධ එක එක උපක්‍රම විදිහට එන ලෙඩ රෝග තියෙනවා. කම්ම විපාක ජාබාධ, කර්ම විපාක වශයෙන්ුත් ලෙඩ රෝග එනවා. සීතං සීතල නිසා, උන්නං ඌෂ්ණය නිසා, jigaccha බඩගින්න නිසා, පිපාසා පිපාසාව නිසා, උච්චාරෝ කියලා කියන්නේ මේ කාපු කෑම බීම පැසවලා ඒවා මල බවට පත් වෙනකොට ඒ ඇති වෙන රෝගය. ඊට පස්සේ පස්සාවෝ මූත්‍රා බවට, මේ වතුර මූත්‍රා වෙලා ඇති වෙන ඒ රෝගී තත්ත්වේ, මේ මල මූත්‍රා පිටවීම පවා රෝගයක් විදිහටයි ධර්මයේ පෙන්වන්නේ. ඉති මේ විදිහට, ඉති ඉමස්මින් කායේ, මෙන්න මේ වාගේ ශරීරයේ ආදීනවානුපස්සී විහෙරති, ශරීරයේ තියෙන ආදීනව නුවණින් බලලා හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න කියලා කියනවා. බණ භාවනා කරන සාමින් වහන්සේලාට ඒක විදර්ශනාව කරගන්න කියලා කියනවා. දැන් පින්වත්නි, මෙන්න මේකයි ශරීරයේ යථාර්ථය. බුදුරජාන් වහන්සේ මේ පෙන්නපු ලෙඩ රෝග අදටත් මේ ලෝකයේ තියෙනවා. අදටත් මිනිස්සු මේ ලෙඩ රෝග නිසා දුක් විඳිනවා. දැන් මට මේ කාරණා ටික කියන්නකොට, එකක් පිළිකාව කියන රෝගය. පිළිකාව කියන එක සාමාන්‍යයෙන් ශරීරවල පින්වත්නි, මේ පිළිකාකාරක සෛල සාමාන්‍ය මිනිස්සෙකි ශරීරයේ තියෙනවා කියලා කියනවා. නමුත් එයාගේ ප්‍රතිශක්තිය ආදී අනිකුත් කාරණාවල තියෙන අඩු වැඩියේ හැටියට, ශක්තිය අඩු වැඩිකම් වල හැටියට, ඒ පිළිකා සෛල වර්ධනය වෙනවද විනාශ වෙනවද, ඒ තියෙන විදිහට මොහේ තියෙනවද කියන එක තීරණය වෙනවා. ඒක වෛද්‍යවරුන්ගේ අදහසක්, ඒ විදිහට යාලා කියනවා පරීක්ෂණ කළා. ඊළඟට ඔය පිළිකා හැදෙන්න තව වෙනම මේ අර විෂම පරිහාරජ ආබාධා කියන එකත් ඔතෙන්ට සම්බන්ධ වෙනවා. බලන්න දැන් භයානක විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළත් කළ තියෙන කෑම බීම ජාති තියෙනවා අපේ කඩසාප්පුවල තියෙනවා විකුණන්න. දැන් සමහර දියුණු රටවල් වල නම් පොඩි දරුවන්ට මෙන්න මේ කෑම දෙන්න හොඳ නැහැ, මෙන්න මේ වයසෙන් පහළ දරුවන්ට මේක දෙන්න තහනම්,
මේ වයසින් ඉහලායට මේක හොඳයි. එහෙම කියලා කාණ්ඩ කරලා වෙන් කරලා විස්තර කරලා තියෙනවා. නීති රීති පනවලා තියෙනවා. එතකොට මේ ආහාර පිළිබඳව ආහාර ආරක්ෂා කරන්නට වගේම ආහාරවල ගුණාත්මක දහාවේ පිරිසිදු භාවය ගැන බොහෝම ඉහලින්ම දියුණු රටවල්වල කතා කරනවා. අපේ වාගේ දුප්පත් රටවල්වල මධ්‍යම ප්‍රාන්තික රටවල්වල එහෙම එකක් නැහැ. ඕනෑම වසක් විසක් ඕනෑම ජරාවක් විකුණන්න පුළුවන්. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ නළු නිළියෝ මහා ප්‍රසිද්ධ අය මේ සල්ලිවලට මේ භයානක විෂකර රසායනික ද්‍රව්‍ය දාලා හදපු එක එක කෑම වර්ග තියෙනවා. බීම වර්ග තියෙනවා. ඒවා බොහොම ඉහලින් මේ ප්‍රසිද්ධ කරනවා, ප්‍රමෝට් කරනවා. ඒවා ප්‍රසිද්ධ කරලා ඒවා අගේ කරලා ඒවා මෙහෙමයි මෙහෙමයි කියලා ගුණයි කියලා පෙන්නලා තරුණ අයගේ පුංචි දරුවන්ගේ හිතට කාවද්දලා ඒවා හොඳට විකුණන්න පුළුවන් විදිහට ඒකට ව්‍යාපාරයක් කරගන්න පුළුවන් විදිහට ඒකට පරිසරය හදනවා, මාකට් එක හදනවා. එහෙම හදලා ඒකෙන් ලොකු මුදලක් හම්බ කරලා එයාලා සතුටෙන් ජීවත් වෙනවා. මේ ගැන නොදන්නා ගම් දනව්වල ඉන්න දුප්පත් අම්මලා තාත්තලා, දුප්පත් ගෙවල්වල පුංචි දරුවෝ මේ දකින රූපයට ආස හිතිලා, මේ පෙන්නන දෙයට ආස හිතිලා ඒවා විශ්වාස කරලා සල්ලි දීලා අරගෙන කනවා. දැන් ඔය අපි දන්න කියන අය ඉන්නවා, ඔය ඒ වාගේ කෑම ಜಾති අරගෙන දෙනකොට මං කියනවා මහත්වෝ පොඩි කාට දෙන්න එපා ඔය කෑම. පුද්ගලිකව අපි කියලා දෙන්න. ඒතර නෑ හාමුදුරනේ, පොඩි උන්නේ ආසාවනේ. අපි ඉතින් මෙහෙම කෑමක් හරි දුන්න නැත්තම් පොඩි උන් ඉතින් අපි ගැන මොනව හිතයිද? පවුනේ පොඩි උන් හැමදාම කන්නේ නෑනේ කියලා ඔන්න අරක ගිහින් දෙනවා. බයේ බෑ දකින්නකොට. අපි හොඳ ආකාරවම දකින්නවා වෛද්‍යවරු විද්‍යාඥයෝ මේ ආහාර පිළිබඳව විශේෂඥවරු කියලා දිනවා මේක අතිශය විසයි, මේක මේ විදිහට ශරීරයට අහිතකර විදිහට බලපානවා. එහෙම කියද්දි මේ පොඩි දරුවන්ට ගිහිල්ලා කන්න බොන්න දෙනවා. පොඩි කාලේ ඉඳලම මේවා කන්න හුරු වෙච්ච දරුවාට ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ක්‍රමක්‍රමයෙන් වැඩි වියටපත් වෙනකොට එයාගේ ඇඟේ හෝමෝන වෙනස් විකෘති වෙනවා. එකක්. එයාගේ ඊට පස්සේ මානසිකත්වේ පවා විකෘති වෙනවා. ශාරීරික ස්වභාවයේ පවා විකෘති වෙනවා. විෂම පරිහාරජ ආබාධ. ඊළඟට ඒක ඊළඟ දේ තමයි එයාගේ දිව ඉල්ලන රස, හිත ඉල්ලන රසත් මේ රසයට බවටපත් වෙනවා. එතකොට මේකට ඇබ්බැහි වෙනවා. gedara hadana tuna paha tika dala lunu medis tika dala takkali kaella kamu medis karla karapincha koleyak lunu gediyak dala hadana pol sambole rasa nathu wenawa. අර කඩේ හදන මොනවා හරි ඔය කියන රස උද්දීපක කියලා කියනවා දාලා හදන රයිස් එක, කොත්තුව, එහෙම නැත්නම් බනිස් එක, එහෙම නැත්නම් පැටිස් එක, ඒ මොනවා හරි එක තමයි මෙයාට ආසහිතින්. බුරියානි එක කිය කිය ඔය කියන්නේ ඒ පාටවලට ඒ රසයට තමයි මෙයා කැමති. දැන් මෙයාගේ ශරීරය හුරු වෙලා තියෙනවා. එතකොට එයා දිගටම gedara dora හදලා කන බොන කෑම ප්‍රතික්ෂේප කරලා අතින්න ගිහිලා කනවා බොනවා. අවුරුදු ගණනාවක් තිස්සේ එහෙම කන්න බොන්න පටන් ගත්තාම අර පිළිකාකාරක විෂකාරක රසායනික ද්‍රව්‍ය ශරීරයට ක්‍රමක්‍රමයෙන් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඔන්න ශරීරයේ ඇතුලේ භයානක පිළිකා සෛල වර්ධනය වෙනවා, නැති පිළිකා සෛල ඇති වෙනවා. ඊට පස්සේ එයාට අවුරුදු 10 15 20ක් විතර වෙනකොට ඒ මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. භයානක ලෙඩ රෝග හැදිලා ජීවිත කාලෙම විඳවනවා සමහරු. සමහරු භයානක ලෙඩ රෝග හැදිලා කෙටි කාලයක් තුල ජීවිතෙන් සමු ගන්නවා. මෙන්න මේක අපේ ගම්දනවල ඉන්න දෙමව්පියෝ බොහොම හොඳට අවබෝධ කරගන්න ඕන. මේකට මේකෙන් අපිව බේරගන්න කවුරුවත් එන්නේ නැහැ. මොකද බහුජාතික වෙළඳ ව්‍යාපාරික බවතුන් බොහොම උසස් මිනිස්සු හැටියට එයාලා හිතාගෙන ඉන්නවා. එයාලා බල්ලෝ මරලා හරි මිනි මරලා හරි එයාලට ඕන සල්ලි හම්බ කරන්න, එයාලා ඕනම වසක් විසක් ලස්සන කෑමක් කරලා ලස්සන දෙයක් කරලා සුවඳ විලුම් බාගේ ඊට පස්සේ ක්‍රීම් එකක් හරි ඒ මොනම හරි જાතියක් විදිහට ඕනම වසක් විසක් විකුණනවා. ඒක භාවිතා කරන මිනිහට මොනවා වුණත් එයාලට වැඩක් නැහැ. හැබැයි ඒ කට්ටිය ලෝකේ තියෙන ගුණාත්මකම ආහාර පාන, ගුණාත්මක සුවඳ විලවුන්, ගුණාත්මකම රූපලාවන්‍ය උපකරණ හොයලා එයාලා පාවිච්චි කරනවා හම්බ කරලා. සාමාන්‍ය මිනිසුන්ගේ සමාජයේට අර බොහොම භයානක වස විස මුදා හරිනවා. ඊට පස්සේ දුප්පත් මිනිස්සු ඒ වගේ වසවිස ශරීරයට ඇතුල් කරගෙන භයානක ලෙඩ රෝගවලටපත් වෙලා මරණයටපත් වෙනවා, මරණාසන්න දුක්වලටපත් වෙනවා. එතකොට යාළ ළඟ තියෙන ඉතුරු වෙලා තියෙන අන්තිම සොච්චමත් අර
බෙහෙත් හේත් හදන කොම්පැනි කාරයන්ගේ අතට යනවා. මේ මිනිස්සු හරියට කාලා බීලා ජීවත් වෙලත් නැතුව අකාලේ බෙහෙත් හේත් වලට ජීවිතේ සල්ලි ටික වියදම් කරලා ඉස්පිරිතාල වලට තමන්ගේ ජීවිත කාලේ වැඩි හරියක් වියදම් කරගෙන නිකම්ම ඔහේ මැරිලා යනවා. අන්න ඒ තත්ත්වෙට සමාජයපත් වෙලා. ඒ නිසා මේවා ගැනත් අපි ටිකක් වැඩිපුර කල්පනා කරන්න ඕනේ. එතකොට මේ වාගේ පුංචි දරුවෙක් අකාලේ මරණයටපත් වෙලා ඒකත් විශේෂයෙන් ලියුකේමියා වගේ පිළිකා තත්ත්වයක් නිසා, එතකොට මේ වාගේ අවස්ථාවක අපි විශේෂයෙන් සමාජයට යම් පණිවිඩයක් දෙන්න ඕන. අපේ රටේ දැන් ලෝකේ නම් දැන් මම දැකලා තියෙනවා හදවත නැතුව, හදවතේ මොකක් හරි ලොකු සැත්කමක් කළා හදවත අයින් කරලා බාහිරින් හදවතක් සම්බන්ධ කරලා සමහර මිනිස්සු ජීවත් වෙනවා. සමහරට වකුගඩු දෙකම නැහැ, බාහිරින් යම් යම් මේ අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ඇතුල් කරලා ඒ ශරීරය ඇතුලේ විස පෙරණේවා අරෝමයේ අවශ්‍ය සියලුම කාරණා ටික සිද්ධ කරලා සුද්ධ පවිත්‍ර කරලා කෘතිම වේ කටයුතු කරලා මේ මනුස්සය ජීවත් වෙනවා. අපේ රටේ උණක් හෙම්බිරිසාවක් හැදුනත් ඒකට හරියට දෙන්න බෙහෙත් ටිකක් නැති තැන දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට රටේ ඉන්න ඉහළ අය කෝටිපතියෝ වෙලා මිලියනපතියෝ බිලියනපතියෝ වෙලා ඉතාම ඉහළ සැප සම්පත් ඇතුව ඉන්නවා. අපේ මේ ගම්දනව් වල ඉන්න අහිංසක මිනිසුන්ට ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ පුංචි දරුවෙකුට ලෙඩක් හැදුන ඒ දරුවා ඒ ලෙඩෙන් බේරගෙන ඒ මිනිසුන්ට ඒ දරුවා ජීවත් කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය ගුණාත්මක බෙහෙතක් හේතක්වත් රෝහලක නැති තැනට අපි පත් කළා දිනවා. මෙව්වා ගැන ටිකක් හොඳට හොයලා බලලා තීරණ ගන්න ජීවිතේදී. ධර්ම දේශනාවකදී අපි ඒ ගැනත් වචනයක් ප්‍රකාශ කළේ. මේක අපි අද කතා කරලා හෙට කතා කරලා සාදු කියලා ඉවර කරාට වැඩක් වෙන්නේ නැහැ. අනාගතයේ අපේ මිනිස්යාගේ විශේෂයෙන් අපේ වාගේ රටවල් වල ඉන්න දුප්පත් අහිංසක අසරණ මිනිසුන්ගේ ජීවිත ඉතාම දරුණු විදිහට විනාශ වෙලා යන්න නියමිතයි මේ යන රටාවත් එක්ක. එනිසා අපි වචනයකින් හරි මේ ලෝකයට යම් සත්පුරුෂ දෙයක් කළ යුතුයි. ඒ නිසයි මේ වචනයෙන් හරි මේ දේ කියන්නේ. ඔබ කවුරු කවුරුත් මෙලව පරලොව ගැන ටිකක් හිතන්න. ඔබ හරි හම්බ කළා සැපට කාලැඳලා ජීවත් වෙන එක හරි. මේ දුප්පත් අසරණ මිනිස්සු ගැන ටිකක් හිතන්න. එයාලට අඩුම තරමේ ඒ අය රෝහලකට වෛද්‍යවරයෙක් ළඟට යන්නේ ලොකු හපංකමක් කරගන්න සැපක් විඳින්න නෙමෙයි. තමන්ගේ අසරණ වෙලා මරණාසන්න වෙලා රෝගී වෙලා ඉන්න තමන්ගේ පුංචි දරුවාගේ ජීවිතේ බේරගන්න. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා මරණයෙන් තව දවස් දෙක තුනකට හරි බේරගෙන තමන් එක ජීවත් කරවගන්න. තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ මරණයෙන් තව දවස් දෙක තුනකට හරි බේරගෙන තමන් එක ඉන්න තියාගන්න ඕන නිසයි ඔය තැනට දුවගෙන යන්නේ. එහෙම එනකොට මේ මිනිසුන්ගේ තියෙන සබ්බ සකල මනාම හූරගෙන මේ මිනිස්සු ඉන්න තැනිනුත් පල්ලෙහාට දාලා පාරටම වට්ටලා ජීවත් වුණාට වැඩිය හොඳයි මැරුණනම් කියන තැනට ඇදලා දාලා ඔබ යමක් හරි හම්බ කරගෙන ජීවත් වෙනවා නම් සතුටු වෙනවා නම් අපේ රටේ ලෝකේ ධනවතුනි ඔබ ඉතාම පහත් පිරිසක්. ඔබ තිරිසංගත සතුන්ටත් වඩා පහත් පිරිසක්. මොකද තිරිසංගත සතුන් පවා තමන්ගේ වර්ගයා වෙනුවෙන් පරිසරය තුල යම් යම් සේවාවන් සිද්ධ කරනවා. තිරිසං සතා පවා මේ පරිසරය තුල තමන්ගේ වර්ගයා වෙනුවෙන් යම් යම් උදා උපකාර කරගන්නවා. නමුත් මිනිසියෙක් හැටියට ජීවත් වෙලා මිනිසියෙක් විදියට හැදී වැඩුණ ඔබට තමන්ගේ වර්ගයා වෙනුවෙන් යමක් අව්‍යාජව නිර්ලෝභීව එළියට පරිත්‍යාග කරන්න බැයි නම් ඔබ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න තිරිසන් සතෙකුටත් වඩා අන්ත ගතිගුණ තියෙන කෙනෙක් හැටියට අපිට හිතන්න වෙන්නේ. ඒ නිසා අපි හැම දෙනාම බුද්ධිමත් වෙන්න ඕන වගේම කාරුණික වෙන්න ඕන මේ ලෝකය ගැන. එකිනෙකාගේ දුක සැප හඳුනාගෙන දුකේදි පිහිට වෙන්නත් සැපේදි සතුටු වෙන්නත් අපි ගුණාත්මක මිනිසු බවට පත් වෙන්න ඕන, සංවේදී මිනිසු බවට පත් වෙන්න ඕන. අපි කොච්චර මේ ලෝකේ තියෙන හොඳම දේවල් කාලා බීලා හොඳම බෙහෙත් තෙහෙත් ටික පාවිච්චි කරලා හොඳම සැප සම්පත් විඳගෙන හිටියත් අපි කාටවත් අවුරුදු 100ක් 150ක් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. අපි කොයි විදිහට ජීවත් වුණත් ඉතාම ඉහළ සැප සම්පත් ඇතුව ජීවත් වුණත් අවුරුදු 60 70ක් 80ක් ජීවත් වෙයි. අන්ත දුක් විඳගෙන ජීවත් වුණත් ඒ මිනිස්සුත් ওই කාලේ කොහොම හරි පණ ගැට ගහගෙන ජීවත් වෙයි. එතනින් පස්සේ මේ තණ්හාවෙන් පොදි බදාගත්ත ආසාවෙන් පොදි බැඳගෙන හිටපු සියලු දේවල් අපිට සංසාරෙට මහිමි වෙලා යනවා. ඔබ මේ ලෝකෙ වෙනුවෙන් යහපත් දෙයක් කළා නම් ඒ වාසනා ගුණේ විතරක් ඔබට ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙච්ච වාසනා ගුණේ නිසා ඔබට මේ ජීවිතේ මරණයත් එක්ක ඔබට අහිමි වෙච්ච සම්පත්
ඊළඟ ජීවිතවලදිත් ඔබට ලබාගෙන ඒ උපනුපං ආත්ම භාව වුණා සුවපත් කරගන්න පුළුවන් මහා වටිනා පුණ්‍යමය කර්ම ශක්තියක් ඔබ වටා ගොඩනැගෙනවා. ස්වභාව ධර්මය අපි දිහා බලාගෙන ඉන්නවා. ස්වභාව ධර්මය අපට කන් දිහාගෙන ඉන්නවා. ස්වභාව ධර්මය තීරණයක් ගන්නෙ හරියටම හරි වෙලාවට 100%ක් නිවැරදි තීරණේ. අන්නේ තීරණේ හැමුවේ ඔබ අසරණ වෙන්න, ඔබ හිඟන්නේ දුප්පතෙක්, ස්වභාව ධර්මයේ විසින් ප්‍රතික්ෂේප කරපු පුද්ගලෙක් බවට පත් වෙන්න නම් එපා පින්වත්නි. ඔබ ස්වභාව ධර්මයේ විසින් ආදරෙන් රැකබලා ගන්න කෙනෙක් බවට පත් වෙන්න. ස්වභාව ධර්මයේ ඔබට ආශිර්වාද කරන කෙනෙක් බවට ඔබ පත් වෙන්න. ඒ වෙනුවෙන් ඔබ ලෝකයේ වෙනුවෙන් යමක් කළ යුතුයි. ඔබ යමක් ලෝකයේ වෙනුවෙන් නිර්ලෝභීව ආදරෙන් කරුණාවෙන් ලෝකයේ යහපත වෙනුවෙන් දෙයක් පරිත්‍යාග කළා නම් එළියට දැම්මනම් ආන් ඒ ශක්තිය ඔබ පස්සෙන් එනවා. නැත්තම් ඔබ මේ ජීවිතයේදී ගොඩ ගහගත්ත ධනස්කන්ධය, ගොඩ ගහගත්ත සැප සම්පත් මේ ජීවිතයේ අවසන් වෙනකොට ඔබට අහිමි වෙනවා වගේම ආයේ සංසාරේ බොහෝ කාලයකට උගුරකට දෙවෙන්න වතුර පොදක්වත් ලැබෙන්නේ නැති තැනට ඔබපත් වෙන්න පුළුවන්. තමන්ගෙම මල මූත්‍රා අනුභව කරමින් ජීවත් වෙන පෙරේත ලෝකවල ඔබ ගිහිලා උපදින්න පුළුවන්. ඒක මේ සංසාර ගමනේ හැටියක්. භයානක දුක්ඛදායක ජීවිත ගත කරන යක්කු රාක්ෂයෝ වෙලා ඔබ ඉපදෙන්න පුළුවන්. පෙරේතයෝ වෙලා, තිරිසන් සත්තු වෙලා ඉපදිලා ඔබ අනන්ත අප්‍රමාණ දුක් වේදනාවලටපත් වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයේ විසින් ඔබ දුකෙන් දුකටපත් කරන, ස්වභාව ධර්මයේ විසින් ඔබ ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා සුළු කාලයකට තියෙන මේ සැපයට රැවටිලා ඔබ අසත්පුරුෂකම් සමාජයට දායාද කරන්න එපා. ඔබ ලෝකයට සත්පුරුෂයෙක් වෙන්න, ලෝකයටම කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබ නිසා ලෝකයක් සතුටු වෙනවා නම්, ඔබ නිසා ලෝකයක් සැප විඳිනවා නම්, ඔබ තමයි මේ ලෝකේ උතුම්ම මිනිසයා. ඒ තැනට අපි හදා ගන්න ඕන අපේ ජීවිතේ. මේ වාගේ පුංචි දරුවෙක් අකාලේ මරණයටපත් වෙලා භයානක රෝගී තත්ත්වයක් මුල් වෙලා ඒ දරුවා දෙමව්පියන්ට අහිමි වෙලා බොහෝ කාලයක් ජීවත් වුණා නම් දෙමව්පියන්ට, ගමට, රටට, පළාතට ඉතාම සත්පුරුෂ ගුණවත් දරුවෙක් විදිහට නිර්මාණය වෙන්න, ගුණවත් මිනිසෙක් විදිහට නිර්මාණය වෙන්න තිබිච්ච පුංචි පැලෑටියක්, පුංචි මල් කැකුලක්, ඒ උතුම් ගුණ යහපත්කම් පෙන්න පෙන්නා හැදීගෙන නැවදීම මේ ලෝකෙන් සමු අරගෙන යන වේලාවක ඒ අතිශය ශෝකජනක කාරණේ මුල් කරගෙන ශෝකයට පත් වුණ මව්පියන්ගේ, ඥාතීන්ගේ හිතට යම්කිසි ආශිර්වාදයක්, යම්කිසි සැනසෙල්ලක් ලබා දෙන්නට බණපදයක් කියන්න මට අවස්ථාව ලැබිච්ච වෙලාවේ මම ඔබේ අවධානය ඒ පැත්තට යොමු කරන්න හිතුවෙත් ඒකයි. අපි හැමතිස්සෙම සංවේදීව ලෝකෙ දිහා බලන්න ඕන. ලෝකයට අපෙන් වෙන්න ඕන උපකාරයක් තියෙනවා නම් අපි නොපිරිහෙලා ඒ දේ කළ යුතුයි කියන තැන අපි ඉන්න ඕන. මොකද අපි මේ ලෝකයේ තියෙන සාරය උරාගෙන හැදිච්ච එක මිනිස්සෙක් මම. අපි හැම දෙනාම එහෙමයි. අපි මේ ගහේ කොලේ, ඉරේ හඳේ, මහ පොළවේ සාරය උරාගෙන හැදිලා තනියම මේ ටික කාලා බීලා තනියම මැරිලා යනවා නම් මගෙන් සත පහකවත් වැඩක් නැහැ. මම උතුම් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මම නිකන් රොඩු ටිකක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි, තිරිසංගත සත්තු බලන්න. තමන් කන බොන ටික මල මූත්‍රා විදිහට පිට කරලා මේ මහ පොළොවට පොහොර කරලා හරියු මැරිලා යනවා. ඒ නිසා අපේ ජීවිතෙන් අපි මොනවා හරි දෙයක් මේ ලෝකේට යහපත පිණිස, මේ ලෝකයේ ජීවීන්ගේ පැවැත්ම පිණිස, ඒ අයගේ යහපත, ඒ අයගේ රැකවරණය පිණිස, අභිවෘද්ධිය පිණිස වචනයකින් හරි අපි දායකත්වය අපි දෙන්න ඕන. නැත්තම් අපි මේ ලෝකයේ ස්වභාව ධර්මයේ උස්ම ටික අරගෙන ජීවත් වෙනවටත් අපි සංසාරේ ණයකාරයෝ බවට පත් වෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව කල්පනා කළා. මේ ජීවිතවල අනිත්‍ය ස්වභාවය කොච්චර අපි හොඳට හිටියත්, කොච්චර නරකට හිටියත් කෙටි ජීවිත කාලයක් අපිට තියෙන්නේ. ඒක සමහර විට පින්වත්නි අපේ මේ ජීවිතයේ ඉරණම මව් කුසේදිම තීරණය වෙන්න පුළුවන්, විසඳෙන්න පුළුවන් ඉරණම. මව් කුසේ පුංචි දරුවෙක් කලලයක් විදිහට හැදිච්ච වෙලාවෙම මැරිලා යන්නත් පුළුවන්. සතියක් දෙකක්, මාස 6ක් 7ක් හොඳට හැදිලා දරුවා ගැන බලාපොරොත්තු තියාගෙන මිනිස්සු පෝලිමට බලන් ඉන්න පුංචි දරුවෙක් බලන්ට අනේ අම්මගේ කුසෙන් බිහි වෙන්නේ මල කඳක් වෙන්න පුළුවන්. අපේ ජීවිතවල ඉරණම විසඳන විදිය
තැනක් නෑ, වයසක් නෑ හේතුවක් කියලා කියන්න බෑ හරියටම. මොනම හේතුවක් හරි මුල් වෙලා කොයියම්ම හෝ තැනක කවදා හරි දවසක අපේ ජීවිතේ මරණයට පත් වෙලා යන්න පුළුවන්. එතකොට මේ ලෝකෙට තියෙන සියලු සම්බන්ධකම් අයිතිවාසිකම් අපෙන් ගිලිහිලා යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒවා නැති වෙනවා. මොන තරම් බලපුලුවන් කාර්යයක් වුණත් ඒ සියලු බලපුලුවන් කාර්කම් නැති වෙලා යනවා. අවුරුදු 5න් 6න් ලස්සනට හැදීගෙන යන දරුවෝ මැරිලා යනවා. අවුරුදු 10 12 15 දරුවෝ හොඳට ඉගෙනගෙන කරගෙන අනාගතේ ලස්සනට හදයි කියලා අපි හිතාගෙන ඉඳි අනේ අකාලේ මැරිලා යනවා. අපි ඒකට අකාලේ කියන්න හුරු වෙලා තියෙනවා. නමුත් මරණයට කාලයක් නැහැ. ඒ මැරිච්ච කාලය තමයි යාගේ කාලය පින්වත්නි. අවුරුදු 25 ආවා විවාහ වෙලා දරු මල්ලු හදාගෙන විශාල වගකීමක් දරාගෙන තව දෙතුන් දෙනෙක් තමන්ගේ යටතේ ජීවත් වෙමින් ඉන්න වෙලාවේ ඒ සියලු දෙනා අනාථ කරලා අසරණ කරලා තනි කරලා දාලා මේ මිනිසයා මරණයට පත් වෙන්න පුළුවන්. අවුරුදු 60 70 වසර අප්‍රමාණ ලෙඩ දුක් විඳ විඳලා කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. සුවසේ නිදුක්ව සුවපත්ව ඉඳගෙන හොඳට පින් දහම් කරගෙන සතුටෙන් මරණයට මුහුණ දෙන වැඩි හිටියොත් මේ ලෝකේ ඉන්නවා. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට, ධර්මයක් දියුණු කරගත්ත කෙනෙකුට, ලෝකයට සාධාරණව ජීවත් වෙච්ච කෙනෙකුට ඇරෙන්න මරණය කියන ධර්මතාවය හැමුවේ සතුටෙන් ඒ මරණයට මුහුණ දෙන්න ලේසි පහසු මිනිහෙකුට බෑ. ඔබ හැමදෙනාටම මේ දහම් කාරණා ටික හොඳට මතක තියාගෙන ඔබේ ජීවිතේ කොයියම්ම හෝ වෙලාවක මරණය ඔබ කරා එන්න පුළුවන්. ඔබ පුංචි දරුවෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඔබ නව යෞවන වයසේ දරුවෙක් වෙන්න පුළුවන්. යෞවණයෙක් යෞවනියක් වෙන්න පුළුවන්. මධ්‍යම වයසේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. තලත්ැණි වයසේ, වයෝවෘද්ධ වයසේ නාච්චි අම්මා කෙනෙක්, සීයා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඔබේ මරණය කොයි වෙලාවෙ ඔබ කරයිද කියලා අපි කාටවත් හිතා ගන්න බෑ. ඒ මරණය එන වෙලාවට සතුටෙන් මරණයට මුහුණ දෙන්න මම ජීවත් වුණ ලෝකේට මම යමක් කළා කියලා සතුටෙන් මේ ලෝකයේ හැරදාලා යන්න ඔබට පුළුවන් විදිහට ඒ වාසනාවන්ත ජීවිතයක් මේ ජීවත් වෙන කෙටි කාලය තුල ඔබ ගොඩනගා ගන්න. ඉතින් ඔබ හැමදෙනාට මේ වාසනාව භාග්ය උදා වේවා කියලා මේ ධර්මානුශාසන අවසන් වෙන වෙලාව ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනව මේ ආකාරයට වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් දේශනා කරවගෙන මුළු ලෝකේ පුරාම ධර්ම දානයක් හැටියට ප්‍රචාරය කරන්නට කල්පනා කරලා ඒ අවශ්‍ය කරන දහම් දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නට යදුන පින්වතුන්ව සිහි කරලා පින් දෙන්න ඕන. අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරාගෙන කටයුතු කළේ අංක 10-2 ඒ උන්නාරුව මිනුවන්ගොඩ ලිපිනේ පදිංචි අරුණ ශාන්ත මහත්මයා සහ අනුසා දිලිනි මහත්මිය. ඒ ආදරණීය අම්මයි තාත්තයි මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ අරගෙන මුළු ලෝකයටම ධර්ම දානයක් දෙන්න ඕන කියන උදාරතර හැඟීමෙන් මේ පින්කම සිද්ධ කළේ 2023 දෙසැම්බර් මාසේ 4 දින අකාලයේ මරණයට පත් වුණ භයානක රෝගී තත්වයකින් කාලයක් තිස්සේ ඉඳලා අකාලයේ මිය පරලව යන්ට දුන වයස අවුරුදු 13 මෙලව ජීවත් වුණ එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක ආදරණීය පුංචි දුවට පරලව ජීවිතයට පින් අනුමෝදන් කළ සෙත් පතන්ට ඕන කියන උතුම් අරමුණ නැතුව ඒ පුංචි දුව ජීවත් වෙලා ඉන්න කාලය තුල කෙටි කාලයක් වුණත් ආදරණීය අම්මට තාත්තට තමන්ගේ ඥාතිවරුන්ට බොහෝම ආදරෙන් කරුණාවෙන් ජීවිතේ ගත කරපු ගුණවන්ත දරුවෙක් හැටියටයි අපිට දැනගන්න ලැබුණේ. තමන්ගේ ශරීරයේට ඒ භයානක රෝගී තත්ත්වයත් එක්ක දැනුණ ඒ අප්‍රමාණ වේදනාව, මරණාසන්න මොහොත දක්වාම ලැබුණ ඒ භයානක වේදනාව ඒ පුංචි දුව පුදුමාකාර ශක්තියක් ඇතුව ඉවසා දරාගෙන කඳුළු බින්දුවක් ඇහෙන් එළියට දාන්නේ නැතුව සුසුම් පොදක් හෙලන්නේ නැතුව බොහොම ධෛර්යවන්ත ඉවසා දරාගෙන හිටියා. ඒ වෙන දෙයක් හින්දා නෙමෙයි, තමන්ට දුක වේදනාව දැනුනේ නැති හින්දා නෙමෙයි, තමන්ගේ ආදරණීය අම්මයි තාත්තයි තමන් දුක් වෙනවා දැකලා අඬයි වැළපෙයි දුකටපත් වෙයි කියලා ආදරණීය අම්මා තාත්තා කෙරෙහි තියෙන අනුකම්පාව නිසා
අම්මගේ තාත්තගේ ඇස්වලින් කඳුළු බින්දුවක් වැටෙනවා දකින්ට ඒ දුව කැමැති වුණේ නෑ. ඒ නිසා තමන්ගේ අප්‍රමාණ රෝගී වේදනාව, මරණාසන්න භයානක වේදනාව ඉවසා දරාගනේ දුව ඒ රෝගීව හිටපු කාලය තුළ අම්මටයි තාත්තටයි ඒ වේදනාව පෙන්වන්න නැතුව සතුටෙන් ජීවත් වෙලා. අම්මයි තාත්තයි දෙන්නව දුකටපත් කරන්න නැතුව, බයටපත් කරන්න නැතුව, වේදනාවටපත් කරන්න නැතුව මම ඉන්න ඕන කියන උතුම් හැඟීමෙන් අම්මටයි තාත්තටයි අප්‍රමාණ ආදරයකින් සෙනෙහසකින් ජීවත් වෙච්ච පුංචි දරුවෙක්. ඒ දුව ඒ ජීවත් වුණ අවුරුදු 13 මං විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට. දෙමව්පියන්ට ආදරයක් කරුණාවක් නැති මං දැක්ක පහුගිය කාලේ කම්මා කෙනෙකුට ඊයේ පෙරේදා පොල්ලකින් කටට ගහලා දත් ටික කැඩිලා නහයෙන් කටෙන් ලේ එනවා. කවුද ගහලා තියෙන්නේ? පුතා. ඇයි? කොස් ගෙඩියක් කඩා ගන්න ගිහිල්ලා. ආන් එවැනි තත්වයක මේ දුව තමන්ට මොන තරම් ශරීරයට වේදනාවක් දැනුණත්, තමන්ට නොබෝ දවසකින් මේ ජීවිතෙන් සමුගන්ට වෙනවා කියලා දැනුණත්, ඒ සියලු දුක් වේදනා ඉවසගත්තා අම්මගේ තාත්තගේ හිත රිදවන්න බැරි හින්දා. අම්මයි තාත්තයි අඬනවා බලන්න බැරි හින්දා. ඒ තරම් උදාර ගුණවන්ත දුවක් ඒ දුව ජීවත් වුණේ අවුරුදු 13 මං හිතනවා හොඳ ටෝම ප්‍රමාණවත් ඒ දරුවට. ගුණවන්ත සත්පුරුෂ මිනිසෙක් එක දවසක් ජීවත් වුණත් වටිනවා අසත්පුරුෂ මිනිස්සු අවුරුදු 100 ගණන් ජීවත් වෙනවට වඩා. ඒ නිසා පින්වත්නි, ඔබේ දියණිය චෙනුත්ති බිනායා පුංචි දුවගේ ජීවිතය ඒ කෙටි කාලයේ වුණත් බොහොම පින්වන්ත විදිහට ජීවත් වෙලා, අපි හැම දෙනාගේම ආදරේ කරුණාව දිනා ගන්න පුළුවන් විදිහට ජීවත් වෙලා ඇය අවසන් ගමන් ගියා. ඇයගේ ජීවිතේට අද දවසේ අම්මයි තාත්තයි සිද්ධ කරගත්ත මේ පින අපි අනුමෝදන් කරනවා. දානයන් අතර උතුම් වූ දානේ ධර්ම දානමේ මහා පින්කමේ ආනිසංස ආනුභව බලෙන් එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක පුංචි දුවට සසර වසනාතුරු මෙවැනි භයානක ලෙඩ දුක්වලට පත් නොවි නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ඇතුව දෙවියන් මිනිසුන් අතර ඉපදෙන්න වාසනාව ලැබේවා. මෙවැනි අකල් මරණවලට පත් නොවේවා. දීර්ඝායුෂ ලබාගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල දාන සීල භාවනාදී උතුම් පින් දහම් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඉතාම කෙටි කාලයක් තුල සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ උදාරතර ධර්ම දානමේ මහා පුණ්‍ය ශක්තිය උපකාර වේවා කියලා ඒ පුංචි දුවට අපි පරලොවට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ ආදරණීය මෑණියන්ගේ සහ පියතුමාගේ හිතේ පවතින ඒ දරු සෙනෙහස මුසු අප්‍රමාණ දුක වේදනාව තුනී වේවා, සමනේ වේවා. ඒ දෙපළටත් තුනුරුවන්ගේ සරණින් ආශිර්වාදෙන් සුවපත් භාවය හිතේ සැනසෙල්ලම උදා වේවා කියලා අපි ඒ ආදරණීය මව්පියන්ට සෙත් පතනවා. ඒ වගේම අනුශාදිලිනි මහත්මියත් අරුණ ශාන්ත මහත්මාත් බලාපොරොත්තු වෙනවා රෝගීව ඉන්න පැතුම් තාරක සහෝදරයාට සෙත් පතලා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් පතන්ට දෙවියන්ගේ රැකවරණේ ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. වස්සාන දේශනා නාලිකාවේ ගයාන් දුෂ්යන්ත මහත්මා ප්‍රධාන පින්වත් කාර්ය මණ්ඩලයේ දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත් ප්‍රාර්ථනා කරනවා. රට ලෝකේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණී කළ පින්වත් ඔබ අපි සියලුම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත් ප්‍රාර්ථනා කරමින් ඉතාම කෙටි කාලයක් තුල මේ සම්බුද්ධ ශාසනය තුල සුඛා පටිපදාවෙන් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව සියලු ලෝක සත්ත්වයන්ට උදා වේවායි සෙත් ප්‍රාර්ථනා කරන්ට ඒ පින්නතුන් කටයුතු කරනවා. එහෙමනම් අද දවසේ වස්සාන ධර්මදේශනා නාලිකාව මගින් මුළු ලෝකයටම බුදුබණ පදයක් ප්‍රචාරය කරලා රැස් කරගන්ට දුන මේ උදාරත රානිසංස දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවයිසුරු දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. අංක 10:2 ඒ
උන්නාරුව මිනුවන්ගොඩ ලිපිනේ පදිංචි අද මේ උතුම් පින්කමේ පින්බර දායකත්වය දරන අරුණ ශාන්ත මහත්මා අනුෂා දිලිනි මහත්මිය ප්‍රධානව ඒ පවුල්වල සුජීවත්වින් පින්වත් සියලු දෙනාගේම යහපත් අරමුණු බලාපොරොත්තු ආකාරයෙන්ම සඵල වේවා. 2023 දෙසැම්බර් 4 වන දින මිය පරලව යන්ට දුන එම් චෙනුති බිනායාද සිල්වා දියණිය ප්‍රධානව ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට සසර දුකින් අත මිදීම පිණිස මේ පින උපකාර වේවා. රෝගීව ඉන්න පැතුම් තාරක සහෝදරයා ප්‍රධානව සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසේවා. පින්වත් ඔබ අපි හැම දිනාටමත් රට ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මෙලව ජීවිතේ කායික මානසික සුවයත් ධර්ම අවබෝධයත් සැලසේවා. අපේ පරලව ජීවිත සුවපත් වේවා, ධර්ම අවබෝධයේ සැලසේවා. සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස අපි ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය කුසලය එකසේ හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මිනුවන්ගොඩ උන්නාරුව නොම්මර 10-2 ඒ ලිපිනේ විසූ 2023 දෙසැම්බර් මස 4 වන දින අකල් මරණයකට ගොදුරු වූ 13 වෙනි පසු වූ එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක දියණියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ මෙම ධර්ම දානමය කුසලයේ ආනුභව බලයෙන් මතු කිසිඳු භවයකදී එම් චෙනුති බිනායාද සිල්වා ජයතිලක දියණියට අකල් මරණවලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දානමය පින්කම සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ මිනුවන්ගොඩ උන්නාරුව නොම්බර 10-2 ඒ ලිපිනයේ පදිංචි අරුණශාන්ත ආදරණීය පියතුමන් සමගින් අනුෂා දිලිනි දයාබර මෞතුමිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ මෙම ධර්ම දානමය පින්කමේ ආනුභාව බලයෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළ අරුණශාන්ත මහත්මාටත් අනුෂා දිලිනි මහත්මියටත් රෝගාතුරව සිටින පැතුම් තාරක සොහොයුරා ඇතුළු එම පින්වත් පවුල්වලට සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට, 0771857513 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0771857513 0771857513 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා